හම්බන්තොට ධර්ම සාකච්ඡාව පස්වැනි කොටස සාතු 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 අවසරයි පහඳුනේ ඔබ වහන්සේ පසුගිය ධර්ම දේශනාවලදී අපි හඳුනුනේ රහතන් වහන්සේ කෙනෙක්ගේ උතුම් අවබෝධය තුළ පස්සේ වීම සීල අරමු අනිත්‍ය කියන දර්ශනවත් විස්තර කරනවා අපි හඳුනුනේ එහෙමයි එතකොට අපි හාමුදුනේ එතකොට වහන්සේ කියනවා බාහිර රූපයත් අභ්‍යන්තර රූපයත් මනෝ විඤ්ඤාණය සමන් විඤ්ඤාණය එකතු වෙනවා තමයි පස්සේ කියලා කියන්නේ. ඒ අපි හාමුදුනේ එතන බාහිර රූපය ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්. මෙහෙම මතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා තුනක එකතුවයි පස්සේ කියලා. කාරණා තුන. තේන්න දිටුරේ කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපය අධ්‍යාත්මික රූපය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරේ මනස තේනද තමාගේ ඇස කන නාසය දිව ශරීරේ මනස ඒ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපය කියන්නේ මේ ඇසට අරමුණු වෙන්නා වූ රූපය තේනද කනට අරමුණු වෙන්නා වූ රූපය මනසට අරමුණු වෙන්නා වූ රූපය තේනද ඒක මනුස්ස රූපයක් වෙන්න අවශ්‍ය නැහැ තිරිසන් සතෙක් වේවා ගහක් ගලක් ඉරක් හඳක් තාරකා මේ සියල්ලම මේ බාහිර රූප හැටියට ගන්නේ තේනද? ඒතර අධ්‍යාත්මික රූපය කියන්නේ තමන්ගේ මේ ආයතන හය මේ බාහිර රූපය කියන්නේ මේ ආයතන හයට පස්සේ වෙන්නා වූ රූප තේනද? ඒතකොට දැන් ශබ්දයක් වුණත් බාහිර රූපයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි කියමු කපුටෙක් කෑ ගහනවා මට ඇහෙනවා. හොඳද? නමුත් ඒතකොට ඒ කපුටාගේ ශබ්ද එන්නේ කපුටා කියන රූපේ. දැන් ටොපියක් වළඳනවා වළඳනකොට රස දැනෙනවා. ඒතකොට ඒ රස දැනෙන්නේ ටොපිය කියන රූපය තේනවා. ඒතර අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයේ මේ කාරණා තුන එකතු වෙච්ච තැනයි මහත්වෙ පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේනවාද? ඒතර පස්සේ තමයි මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ තියෙනා වූ ප්‍රධානම බීජමය තැන. තේනවාද? පස්සේ තමයි මූලික වෙන්නේ. තේනවාද? ඒතර පස්සේ මූලික වෙද්දී පස්සේ සකස් වීමට හේතුව මොකද්ද වෙන්නේ? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් කියන කාරණා තුන. එනම මේ පංච උපාදානස්කන්ධය කියන ලෝකයේ සකස් වීමේ මූල බීජය සකස් වෙන්නේ මාත්‍ය මේ රූපය මුල් කරගෙනමයි අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් මුල් කරගෙනමයි තේනවා නමුත් රූපයකට පමණක් මේ කාර්යය ඉෂ්ට කරන්න බැහැ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රූපයට බැස ගන්නා වූ විඥානය නිරේතුරුවම මේ රූපයත් විඥානයත් කියන කාරණා දෙකයි පංච උපාදානස්කන්ධ ලෝකේ පිහි කරලා දෙන්නේ තේනවා එකෙදි නිරේතුරු අධ්‍යාත්මික රූපයේ බාහිර රූපයේ විඥානයේ තුන එකතු වෙච්ච තැන පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පස්සේ කියලා කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ධාරචරියට දේශනා කරන බාහ්‍ය දැක්ක දේ දැක්කායි කියන තැන නවතින. දිත්තේ දිත්තමත්නම් භවිෂ්‍යති කියනවා. දැක්කා වූ දේ දැක්කා කියන තැන නවතින. තේරෙනවද? ඇසුණා වූ දේ ඇසුණායි කියන තැන නවතින. දැනුණා උදේ දැනුණායි කියලා නවතින්නේ ඉහට යන්නේ එපා බාහිය කියලා. තේරෙනවද? ඒතර ඒකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ බාහිය පස්සේ ළඟදීම ඔබ අනිත්‍ය දකින්න කියන කාරණා. පස්සේ ළඟදීම ඔබ අනිත්‍ය දකින්න කියන කාරණා. ඒතර මේ පස්සේ ළඟ අනිත්‍ය දකින්න තැන පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ විඳීමට සකස් වෙන තියෙන අවස්ථා අපි අයින් කළා. තේරෙනවද? දැන් පස්සේ කියන්නේ කාරණා තුනක ඵලයක්නේ. පස්සේ කියන්නේ කාරණා තුනක ඵලයක්. ඒතකොට ඒ කාරණා තුනේ ඵලයේ පස්සේ වුණා අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයේ තුනේ ඵලයේ පස්සේ බවට පත් වුණා. ඒතකොට පස්සේ නිසා සකස් වෙන්නා වූ ඵලයකුත් තියෙනවා. තේන්න? අතනදී අර හේතුව නිසා පස්සේ කියන ඵලයේ සකස් වුණා. දැන් ඵලයේ සකස් වෙච්ච තැන ආයිමත් පස්සේ හේතුව බවට පත් වෙලා ඒ හේතුව තුලින් නැවත ඵලය සකස් කරනවා. ඒතකොට ඒ ඵලය මොකද්ද? පස්සේ පච්චය වෙයි. තේනද? පස්සේ නිසා විඳීම සකස් වෙනවා. තේන්න? එතකොට පස්සේ නිසා විඳීම සකස් වෙනවා කියන්නේ මොකද්ද? විඳීම කියලා බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් දේශනා කරනවා. ඒ කාරණා තුන තමයි ඇලීම, ගැටීම, උපේක්ෂා. නැත්තම් සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා සංගත වේදනාවක් කියන කාරණා තුන තමයි විඳීම කියලා කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ යම් මොහතක උතුම් රහත් ඵලයට පත් වෙන මොහොත දක්වා අපි මේ පස්සේ හේතුවෙන් වේදනාව සකස් කරගන්නවා. විඳීම සකස් කරගන්නවා. අනාගාමී පින්වතා තනාගාමී උත්තමයා නිදේතුරුව පස්සේ ළඟදී වේදනාව සකස් කරගන්න මොකද යා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය තම අවබෝධ කරලා
නැහැ තේරෙනවා එයා දකින්න අනිත්‍යයි කියලා නමුත් අවබෝධ කරලා නැහැ අවබෝධ කරලා නැහැ දකින්න අනිත්‍යයි කියලා අවබෝධ කරලා නැහැ ඉන් මෙහා රහතන් වහන්සේ පමණයි දැක්කා ඇසුණා දැනුණා කියන තැනදී නවතින තේරෙනවා ඉතින් එතෙන්දී නිරේතුරුව සමාජය තුල මේ පටලැවිල්ලක් තියෙනවා මොකද සමහර පින්වතුන්ලා අපෙන් ප්‍රශ්න කරනකොට අපිට තේරෙනවා විඳීම කියන කාරණය පස්සේ කියන කාරණය පටලවා ගැනීමක් තියෙනවා කියලා. විඳීම කියන කාරණය පස්සේ කියන කාරණයත් කාරණේ අර්ථයත් විඳීම වේදනාව කියන කාරණේ අර්ථයන් දෙක පටලවගෙන තියෙනවා කියලා. තේරෙනවද? ඒතොර පස්සේ කියලා කිව්වේ දැක්කා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ තුනත් පස්සේ සිද්ධ වෙනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ තුනත් අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය තුන එකතුලා පස්සේ සිද්ධ වෙනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ තුලත් දැක්කා ඇසුණා දැනුණා කියන කාරණා තුල සිද්ධ වෙනවා. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේලා ඒ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කිරීම නැහැ. තේරෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා කියන තැන නිරේතුරුව නවතින. බුදුරජාණන් වහන්සේ කියන සාරිපුත් අර බලන්න. අතන බුදුරජාණන් වහන්සේ ආන මේ ස්වාමීන් වහන්සේ නමකට කියන අර බලන්න. ධාතු ධාතු වශයෙන් පුද්ගලින් බෙදියනවා කියලා. තේරෙනවද? අරබන සාරිපුත්ත මහරහතන් වහන්සේ එතන ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වටා එක් වෙලා ඉන්නේ ප්‍රඥාව වර්ධනය කරන ස්වාමීන් වහන්සේලා. අරබන මුගලන් මහරහතන් වහන්සේ අතන ඉන්නවා උන්වහන්සේ වටේ එකතු වෙලා තින්නේ එර්ධි ප්‍රාතිහාරයන්ට කැමැති දක්වන පින්වතුන්. අරබන උපාලි මහරහතන් වහන්සේ එතන ඉන්නවා උපාලි මහරහතන් වහන්සේ වටා එකතු වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම විනය පිළිපදව මේ අවධානය යොමු කරන ස්වාමීන් වහන්සේලා. අර බලන්නේ මේ මේ ආ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ඉන්නවා. මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වටේ ඉන්නේ සියලු මාසපුරුෂ ස්වාමීන් වහන්සේලා. අර බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉන්නවා. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වටා එකතු වෙලා ඉන්නේ ඔක්කොම දිවස් දැකීම සම්බන්ධයෙන් උපාදානයන් තියෙන. ඒතර බුදුරජාණන් වහන්සේ දකිනවා. තේන්න. බුදුරජාණන් වහන්සේ දැකලා කියනවා. තේන්න. නමුත් මේ දැක්ක දේ කෙරේ බුදුරජාණන් වහන්සේ ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගන්නේ. තේන්න. එතන ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගන්නේ නැත්නම් එතෙන්ට විඳීම තියෙනවා කියලා කියන්නේ එහෙම මොකද විඳීමේ අර්ථය එක්ක ඇලීම ගැටීම් උපේක්ෂා ඔය තුන තුලම තෘෂ්ණාව බැස තියෙනවා තේරෙනවද එතකොට බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම ඇසුණා කියන එක නවත් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද බලන්න අර මාළු කඩේ කෑ ගහනවා මාළු විකුණන්න කෑ ගහනවා වගේ අර එහා පැත්තේ කෑ ගහනවා කවුද කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එන ඇසුණා බුදුරජාණන් වහන්සේට ඇසෙනවා තේරෙනවද ඇසුනා වූ තැන බුදුරජාණන් වහන්සේ කවදාකවත් තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේට දැනෙනවා පස්සේ. බුදුරජාණන් වහන්සේ අර දේවදත්ත ස්වාමීන් වහන්සේ අර ගලක් පෙල්ලපු වෙලාවේ ශ්‍රීපතුළු තුවාල විච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මගේ තුවාලය කියන්නේ ශ්‍රීපතුළු තුවාලය තියුණුවද කටුකවුද වේදනාවක් මට දැනෙනවා කියලා. තියුණුවද කටුකවුද වේදනාවක් දැනෙනවා කියලා. තේරෙනවද? එනමුත් ඒ වේදනාව කියන්නේ දැනෙනවා කියන කාරණේ විඳීම නෙමෙයි එතන. එතන විඳීමක් නෙමෙයි. විඳීම තියෙනවා නම් ඇලීම් ගැටුම් උපේක්ෂාව තියෙනවා. තේරෙනවද? එතන උන්නාසයට ඒක පස්සේ දැනුණා ආනන්ද දැනෙනවා මට මේක කටුක කුරිරු වේදනාවක් තියෙනවා. නමුත් ඒ වේදනාවට උන්නාසය ඇලින්න ගැටෙන්න උපේක්ෂා සාගත වෙන්නේ पंच उपादान स्कंदेवत रूप वेदना संज्ञा विज्ञान वचने නමුත් එයක් කියනවා මට කකුල සුදු මේ වේදනාව වේදනාවක් කියලා. තේරෙනවද? එතකොට ඒ අර්ථයෙන් ගත්තහම වේදනාවක් කියන කාරණේ එතන තියෙනවා. නමුත් එතන මහත්යෝ කොයිම වෙලාවකවත් බුදුරජාණන් වහන්සේලා වේවා රහතන් වහන්සේලා වේවා තමන්ට දැනෙන්නා වූ වේදනාවේ කියන්නේ දැනුණා කියන තැනට ඇලීම් ගැටීම් උපේක්ෂාව සකස් කරගන්නේ නැහැ. දැන් ඇලීම් ගැටීම් උපේක්ෂාව සකස් කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා තිත්ත ආහාරයක් වළඳද්දී කසහායක් වළඳද්දී තිත්ත බව දැක්කා. නමුත් ඒ දැනුණායි කියන කාරණේ එතන තියෙන්නේ තේන්නේ ඒ දැනුණා වූ දේ නිසා උන්වහන්සේලා ඒ දැනීම තෘෂ්ණාවෙන් තෙත් කරලා ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට කියලා විඳීම සකස් කරගන්නේ නැහැ තේන්නේ ඒක මහත්ය බොහොම සියුම් තැන තේන්නේ ඒ මේ සියුම් තැන මේ අපි ප්‍රඥාවෙන්ම නතු කරලා දකින්න
इतन दाकिन्दि निरेतुरुव बुद्धरजानन वहांसे विंदीम कियन कारणेट दीला तीन अर्थे मुकद्द कियल बलन्न विंदीम कियन कारणेट कारणा तुनई कियल तीन्ने एकक सैप वेदनाव दुख वेदनाव उपेक्षा सागत तुनेम जरा वहांसे विंदीम ඒ බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේත් නිදෙන තේන්න. ඒතර බුදුරජාණන් වහන්සේට දැක්කා කියන තැන යා උන්වහන්සේට දකින්නවා තේන්න. ඒ දකින්න තුල උන්වහන්සේ ධර්මයක්මයි දකින්නේ. ධර්මයක්මයි දකින්නේ. තේන්න. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සේ එයාගේ ශිෂ්‍ය පිරිස ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මොගලන් මහරහතන් වහන්සේ පිටිපස්සේ එර්දිය වඩන ශිෂ්‍ය පිරිස ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්ක දේවදත්ත ස්වාමීන් වහන්සේ පිටිපස්සේ අසත්පුරුෂ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ දැකීම විඳීමකට නෙමෙයි යන්නේ දැකීම තුළම ධර්මයකුයි දකින්නේ හේතුඵල ධර්මය අවබෝධය ලැබලා තින්නේ උන්වහන්සේ අවබෝධය ලැබලා තින්නේ උන්වහන්සේ එතන තුලිනු ධර්මයක් සංස්කාරයන්ගේ ස්වභාවයක් තමයි මතු කරලා ගන්න තේන්න ඉතර බුදුරජාණන් වහන්සේට දැනෙනවා ශ්‍රීපතුල දල්පතුලට වැඩිලා තුවාල වෙලා මේ 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 කටුක වූ තියුණු දැනීමක් තියෙනවා නමුත් ඒ දැනීම තුනත් උන්වහන්සේ ධර්මයක් උන්වහන්සේ මතු කරලා ගන්න ඇලීම් ගැටි උපේක්ෂාවට යන්නේ මොකක්ද ධර්මයේ සංසාරේ මංකලා වූ අකුසලයක් මට විපාකද තේ මංකලා වූ අකුසලයක් මට විපාකද ඒතොර නිරේතුරුම දැක්කා ඇසුනා දැනුණා වූ තැනදී බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඒ දැක්ක දේ ඇසුන දේ දැනුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ තේන ඒ දැක්ක දේ ඇසුන දේ දැනුන දේ තුලින් ධර්මයක්ම සංස්කාරයක් මතු කරලා තමන්ගේ විදර්ශනා නුවණ තව තව මෝහත් කරගන්න මෝහත් වෙන්න දෙයක් නැහැ තව තව ඒ තුලින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය පිළිබඳ නැවත 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 දකින්න අවබෝධය ලැබුණා එසේ වුණා එතකොට දැන් පස්සපච්ච වේදනාව ඒ වේදනාවත් එක්ක සංඥා ඔව් එතකොට කියන්නේ මේ සංඥාව පවද උතුම් රහතන් වහන්සේලා සාපුත අධ්‍යා මේ මාර්ගඵලයකට ලැබු නැති කෙනෙක් අතර හඳුනා ගැනීම සම්බන්ධයි එතකොට අපි හඳ දැන් අපිට පේන්නේ මම වාහිනම් බලාගෙන ඉන්නකොට දැන් මට හිතෙනවා මම ඉස්සරහට එන ආනන්ද ස්වාමීන් වහන්සේ සම්මාද කරනවා. ඔව්. දැන් අපි තමුන ගන්නවා. ඔව්. ඒක තමයි වෙන්නේ. එහෙම මෙහෙමයි මහත්තය. දැන් එතනදී දැන් වේදනා පත්‍ය සංඥා. සංඥාව කියන්නේ හඳුන ගන්නවා. හඳුන ගන්න මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ ඉර, මේ හඳ, මේ තාරකා, මේ ස්වාමීන් වහන්සේකම, මේ ෆාදර් වහන්සේ ඉන්න මේ සර් ෆාදර් මේ උතුම් මේ උතුමෙක් කියලා. ඒ වගේ නිරේතුරුව මහත්වේ හඳුනා ගැනීම බුදුරජාණන් වහන්සේලාටත් තියෙනවා. රහතන් වහන්සේලාටත් තියෙනවා. නමුත් මේ හඳුනා ගැනීම තුල මහත්යෝ නිරේතුරුවම බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලා තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වීමක් නැහැ. තේරෙතමු දෙතෙන්ට මේ හඳුනා ගැනීම කියන කාරණය තුල තෘෂ්ණාවෙන් තොරවයි බුදුරජාණන් වහන්සේලා තුල රහතන් වහන්සේලා තුල හඳුනා ගැනීම සකස් වෙයි. ඒ හඳුනා ගැනීම තුලත් උන්වහන්සේලා නිරේතුරුවම ධර්මයක්මයි දකින්න. ධර්මයක් දකින්න. දැන් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරපු වෙලාවේ සම්මා සම්බුද්ධත්ව රාජ්‍ය අවබෝධ කරගෙන මේ 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 යසෝදරා දේවිය සිරිපතුල් බදාගෙන අඬනවා තේන්න බදාගෙන අඬනවා තේන්න ඉතින් යසෝදරාවගේ කඳුළු වලින් ශ්‍රීපතුල් දෝවණය වෙනවා යන්න තේන්න ඉතින් මේ හඳුනා ගැනීම සකස් වෙනවා හඳුනා ගැනීම සකස් වුණාත් ඒ හඳුනා ගැනීම ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යන්නේ නැහැ තේන්න නමුත් බාහිර පුත්කලයන් තුල ඇලී ඒ හඳුනා ගැනීම ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුලින් තෙත්තු ඒ නිසා මේගොල්ලෝ මේ මේ යසෝදරාව අයින් කරන්න උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා නෑ යසෝදරාව වයින් කරන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේත් ඒ පස්සේ තුලිනුත් ඒ වේදනාව ඒ සංඥාව තුලිනුත් බුදුරජාණන් වහන්සේලා දකින්නේ ධර්මයමයි. සංස්කාරයන්ගේ ස්වභාවයමයි. බුදුරජාණන් වහන්සේ කියනවා මේ යසෝදරාව මේසා හඬා වැටෙන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මාත් එක්ක ආවා වූ දැනීමේ විඥානයේ මේ දැනීම තුලයි කියලා. තේන්න එතකොට නිරේතුරුම වේදනාව සංඥාව කියන කාරණා තුළ තෘෂ්ණාව බැස ගැනීමක් සමේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ත්‍රාතන් වහන්සේලාගේ නැහැ තේරෙන නැති නිසා මේ වචන අපිට පාවිච්චි කරන්න බැහැ වචන මොකද එහෙම කිව්වොත් බුදුරජාණන් වහන්සේ තුළ විඳීම තියෙනවා කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේට දැනෙනවනේ තේරෙන දැනෙනවා නමුත් දැනුනායි කියන කාරණය තුළ මහත්ව තෘෂ්ණාව බැස ගැනීමක් නැහැ ඒ නිසා ඒක වේදනාව කියන වචනෙට මේ අර්ථ වශයෙන්ම දක්වන්න බෑ තේනවා රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කා කියන තැන නැවතුණා තේනවා දැක්කා කියන තැන නැවතුණා නමුත් දැක්කා කියන නැවතුණත් නැවතුණත් බුදුරජාණන් වහන්සේලායික ගැන හිතනවා තේනවා බුදුරජාණන් වහන්සේ කියන අන්නේ පුද්ගලෙ දැක්කා අන්නේ යා දැන් එනවා තේනවා යා බුදුරජාණන් නමුත් මේ කිසිම සිතවිල්ලක මාත්‍යෝ තෘෂ්ණාව බැසගෙන නැහැ
තෘෂ්ණාව බැසගෙන නැහැ. තේරෙනවද? තෘෂ්ණාව ඇලීම් ගැටීම් උපේක්ෂාව බැසගෙන නැහැ. ඒ සෑම දෙයක් තුලින්ම බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලා තුරත් ධර්මයමයි සංස්කාරයන්ගේ ස්වභාවයමයි සංස්කාරයන්ගේ හැඩරුවක්මයි මතු කළ ගන්න. මතු කළ ගන්න. වහන්සේකට මේක කලින් ධර්ම දේශනායක ප්‍රහන් විස්තර කළා. දැන් ඊට පස්සේ ධර්මය තමයි චේතනාව. දැන් පස් ඉස්සලා පස් ඊට පස්සේ පස් ඊට පස්සේ පස්සේ වේදනාව අපේ ඉන්ද්‍රිය හඳුනා ගන්න සංඥා ඊට චේතනාව පහළ වෙනවා කියන්නේ. ද්‍රවහසේදා විස්තර කළා තමයි මට මතකයි අර බුදුහාමුදුරුවෝත් එහෙම يعني යමක් කිරීමේ මේ අදහස තියෙනවා. ඒකට අර අනාගතේ සංස්කාර ඒ අර බිස්කට් කම්පැනි කතාවක උහන්සේදා උදාහරණයක් විදිහට විස්තර කළා. අර ඒ ඉච්චරයි يعني يعني ඉදිරියට විපාක මිස චේතන පහළ වෙන ඉච්චරයක් කරනවා. එහෙට ධර්මදේශනාවක් තියෙන කියලා දන්නවා. ඒකට යන්න උන්වහන්සේ සිත් පහළ වෙනවා. එහෙ අතීත සංස්කාර මල්ලක් කියන කාරණේ රහතන් වහන්සේගේ කෙනෙක්ගේ ජීවිතය කියන්නේ අතීත සංස්කාර මල්ලක් විතරයි. ඒ සංස්කාර මල්ලේ කුසල් සංස්කාරක් තියෙනවා අකුසල් සංස්කාර තියෙනවා. නැවත අලුතෙන් සංස්කාර රැස්වීමක් නැහැ. මොකද රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියලා දැක්ක කෙනෙක්. තේරෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියලා දැක්ක තැන රහතන් වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධ කරලා තියෙනවා. තේරෙනවා. ඒ නිසා රහතන් වහන්සේ දන්නවා තමන්ගේ පිරිනිවි යනකන් තමන්ගේ ජීවිතය කියන්නේ අතීත සංස්කාර මල්ලක කියන කාරණේ. ඒ අතීත සංස්කාර මල්ලේ ඉල්ලලා තියෙන විඥානීය නැමැති කොක්කේ ඉල්ලලා තියෙන මස් ගොඩක් විතරයි මේ ජීවිතය කියලා දන්නේ. අතීත සංස්කාර මල්ලේ ඉල්ලලා තියෙන විඥානීය නැමැති කොක්කේ ඉල්ලලා තියෙන මස් ගොඩක් විතරයි කියලා දන්නේ. එතන අතීත සංස්කාර නිරුද්ධ වෙලා යන තැනදී අතීත සංස්කාරවල ක්‍රියාවලිය අහවර වෙන තැනදී විඥානීය නැමැති කොක්කට පවතින අවස්ථාවක් වද සංස්කාර පත්‍ය විඥාන සංස්කාර හේතු වෙන විඥාන සකස්සුයි. ඒරන් දී සංස්කාරය නිරෝධය වෙච්ච තැනදී සංස්කාරය නහවර වෙච්ච තැනදී විඥානයේ පැවැත්මක් රැඳෙන්න තැනක් නැහැ. එයාට අනිවාර්යයෙන්ම නිවිල යන්නේ සිද්ධ වෙනවා. එයාට පැවැත්මක් නැහැ. ඒ විඥානය කියන පැවැත්ම අහිමි වෙච්ච තැනදී සංස්කාර කියන මල් ඉවර වුණ තැනදී විඥානයේ පැවැත්මක් නැති වෙච්ච තැනදී මේ විඥානය කියන කොක්කේ ඉලලා තියෙන මේ මස් ගොඩ මහ පොළොට පෙච්ච වෙන දෙයක් නැහැ. තේන්නේ. නමුත් රහතන් වහන්සේලාත් මල් පහන් පූජා කරනවා. රහතන් වහන්සේලාත් චෛත්‍ය බෝමල් වන්දනා කරනවා. රහතන් වහන්සේලාත් වැඩිහිටි උපස්ථානයන් කරනවා. නමුත් ඒ කළත් මහත්යෝ උන්වහන්සේලා තුල සංස්කාර කෙරෙහි වූ තෘෂ්ණාවක් නැහැ. තේන්නේ. සංස්කාර කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. තෘෂ්ණාවක් නැති වෙන්නේ හේතු උන්වහන්සේලා පටිච්ච සම්පන්න ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිරෝධය කරලා තියෙන්නේ. උන්වහන්සේලාට භවය පිළිබඳ එක දශමයකට චිත්තයක් සකස් වෙන්නේ නැහැ. භවය ගැන හිතනකොට සැපය ගැන හිතනකොට දුක ගැන හිතනකොට සතර අපාය ගැන හිතනකොට උන්වහන්සේලාගේ ඊළඟ චිත්තය අනිත්‍යයි කියන කාරණේ විතරයි. ඒක තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ නැහැ. තේන්නේ? ඒක තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ නැහැ. මොකද තෘෂ්ණාවෙන් තෙත් වෙන්නේ නැත්තේ උන්වහන්සේලා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නිරෝධය කරලා තියෙන්නේ. තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී බැඳී යාමක් නැහැ. බැඳී යාමක් නැහැ. ඒතර බැඳී යාමක් නැති තැනදී මහත්යෝ මේ ඔය මේ වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ තෘෂ්ණාව පිළිබඳ කතා කරන්නේ කොතෙක්ම ඉඩක් නැහැ. ඒතරක් යන සංකාර නැතන් චේතනාව. ඒතකොට ඒ රහතන් වහන්සේගෙනුත් ඒ తත්වය අමුතු తත්වයක් වෙන අපේ පැහැදිලි කරන්න බෑ මට. ඒ තේරෙන්න බැරි දෙයක් නෙවෙයි. ඒතකොට එතනදී උන්වහන්සේ ඒ චේතනාවට යම් දෙයක් කරනවා. මේ මේ මොතේ කරනවා. අනාගතය උදෙසා යමක් එතන රාශිගත වෙන්නේ නැහැ වගේ හැඟීමක් කියන්නේ කරදැන. රහතන් වහන්සේ වඩිනවා. ඔව්. يعني චේතනාව මුල් වෙන්නේ පැහැදිලි ක්‍රියාවක් වෙන්නේ එතකොට. ඔව්. එච්චරමයි. ඔව්. ඊළඟ අනාගතයේට මේ සංස්කාර අපිට අපි කරත් සංස්කාරයක් රැස්වෙන්නේ නැහැ. සංස්කාරයක් රැස්වෙන්නේ උන්වහන්සේට මේ අධ්‍යාත්මික රූප බාහිර රූප විඥානයේ ක්‍රී කුෂ්ණාව සිඳිනවා නෙදී. ඒතර උන්වහන්සේ සිඳගත් ඒක ඥාන දර්ශන තුලින් රූපයේ අනිත්‍යභාවය දැක්ක නිසා. විඥානයේ අනිත්‍යභාවය දැක්ක නිසා. ඒවැයි වේගවත් භාවය දැක්ක නිසා. එතකොට එතනදී පංච උපාදානස්කන්ධයට හැදීමට මූල බීජය වෙන අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය තුන ඥාන දර්ශන තුලින් අනිත්‍ය වශයෙන් දැක්කේ තැන
රහතන් වහන්සේ තුල උදුක් ක්‍රියාකාරීත්වය පමණයි සිදුවෙන්නේ ඒක ක්‍රියාත්මකෙහි පමණයි සකස් වෙන්නේ ඒවා කුෂ්ණාවෙන් තෙත් වෙලා එක මොහොතක්වත් භවය කෙරේ උන්වහන්සේලා කෙරේ කුෂ්ණාව සකස් වෙන්නේ නැහැ භවය කෙරේ කුෂ්ණාව රහතන් වහන්සේ කියන රොබෝ කෙනෙක් නෙමෙයි උන්වහන්සේත් එදිනදා කටයුතු කරනවා සේන නමුත් ඒ කිසිම කටයුත්තක් කෙරේ උන්වහන්සේලා කුෂ්ණාව බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නැහැ ඒවා සියල්ලම අතීත සංස්කාරයන්ට අදාළව විපාක දෙන්නා වූ දේවල් හැටියට තමයි උන්වහන්සේලා දකින්නේ වර්තමාන සංස්කාර රැසීමක් නෑ අපි හරි දැන් එතකොට දැන් අපි සං වේදනා සංඥා සංකාර ඊට පස්සේ විඥාන එහෙ එතකොට අපි හඳන්නේ එතන මොකද විඥානය කියන්නේ මාත්‍ර විශේෂ වූ දැනීම කියලා බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ තේරෙනවද පස්සමච්ඡ වේදනා පස්සෙන් සායා වේදනා සකස් කරගන්න වේදනාව කියන්නේ ඇලීම ගැටීම උපේක්ෂා ඉතර ඇලුන ගැටෙන උපේක්ෂා සාගත වෙච්චදී අපි හඳුන ගන්නවා තේන්නා හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතනවා හිතනවා කියන්නේ සංස්කාර රැස් වෙනවා හිතමු දේ ගැන අපි විශේෂ වූ දැනීමක් ඇති කරගන්නවා විඥානය කියන්නේ විශේෂ වූ දැනීම ඒ විශේෂ වූ දැනීම ඔව් අපි මම ලබල ඇති ඔව් උතුමාගේ වහන්සේලා දකින් අතර තියෙන ලොකු වෙනසක් ඒක තමයි දැන් මම මුලින් කිව්වනේ බුදුරජාන් වහන්සේත් විශේෂ වූ දැනීමක් ඇති කරගත්තා ඇති කරගෙනනේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වටා බලන්න ප්‍රඥාව වඩනා ඉන්නවා දේවදත්ත ස්වාමීන් වහන්සේ වටා බලන්න අසත්පුරුෂ ධර්මයෙන් වඩනා ඉන්නවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දිහා බලන්න මේ දිවස් වඩනා ඉන්නවා ඒතර උන්වහන්සේ තුනත් මේ විශේෂ දැනීම් සකස් වෙනවා නමුත් මේ විශේෂ දැනීම් සකස් වුණායි කියන කාරණය තුල ඒවා තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වීම නැහැ ඒවා කරේ බලාපොරොත්තු ඒවා කරේ අනාගත වාක්‍ය ඒවා තුළ අනාගත විශ්වාසයන් ඒවා සකස් වුණාසලා දන්නවා සියල්ල සංස්කාරයන්ට අදාළවයි සිද්ධ වෙන්නේ කියලා සංස්කාරයන්ට අදාළ තේන්න සංස්කාරයන්ට අදාළව සියල්ල සිද්ධ වෙනවා නම් අහිමත් ඒවා ගැන හොයන්න බලන්න ගිහිල්ලා අපිට තේරෙමු නැහැ වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා තේන්න ඒ බුදුරයන් වහන්සේලා සාතන් වහන්සේලා ආවෝ උගෝ තේන්න ඉතින් එතනදී මහත්වයේ විඥානය කියන කාරණය නිරේතුරුව පස්ස වේදනා සංඥා සංකාර විඥානයේ කියන ඔය කාරණා පහ බුදුරයන් වහන්සේ විඥානයේ අවසාන පස්වෙනි කාරණේ දේශනා කළා. ඔය විඥානයේ මේ සෑම දෙයක් තුනම බැසගෙන තියෙනවා. ඒ කියන්නේ එතනදී අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් කියන කාරණේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. තේනවා? දැන් මලමිනියක් ගන්නකොට මලමිනියටත් ඇහැක් තියෙනවනේ. තේනවා? මලමිනියටත් කනක් තියෙනවනේ. නාසයත් දිව ශරීරයක් තියෙනවනේ නේද? නමුත් මේ මලමිනියට කනක් නාසයත් දිව ශරීරයක් තිබ්බ කියලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවද? එනම් අධ්‍යාත්මික රූපයයි බාහිර රූපිතයි පමණක් මේක කරන්න බෑ තේනවා එහෙම කරන්න පුළුවන් නම් ගහකටත් කරන්න පුළුවන් මොකද ගහ තුලක් තියෙනවනේ මේ අධ්‍යාත්මික රූපයන් නේද අධ්‍යාත්මික රූපයක් කියන්නේ රූපය තියෙනවනේ සකනාසයේ දිව ශරීරයේ මනස නැතුණා නේද ඉතින් ඒ නිසා නිරේතුරුම අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විතරක් මේක කරන්න බෑ මෙතනට අනිවාර්යම විඥානය කියන කාරණේ බැස ගන්න ඕනේ තේනවා ඒතකොට ඉතින් පළවෙනි තැනමත් විඥානය බැසගෙනයි තියෙන්නේ ඒතන මූලාරම්භයේ විඥානය තිය සකස් කරනවා මේක විඥානය කියන්නේ මොකද විඥානයේ මැජික් කරුවේ කියන්නේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපය අතරක් බැසගෙන ඉන්නේ. තේන්න. ඒතොර ඒ නිසා සකස් වෙන පස්සයක් විඳීමත් අතරක් බැසගෙන ඉන්නවා. ඒතොර විඳීමත් සංඥාවත් අතරක් බැසගෙන ඉන්නවා. සංඥාවත් චේතනාවත් අතරක් බැසගෙන ඉන්නවා. එතන චේතනාව සංස් විඥානයත් අතර එයා බැසගෙන ඉන්නවා. තේන්න. ඒකේ මෙයා විශ්වයා මැජික් කරුවේ කියලා අපිට මෙයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මැජික් කරුවා කවදාක්වත් අපිට හිතලා හෝ කියවලා හෝ එහෙම නැත්නම් අහලා හෝ තේරුම් ගන්න අවබෝධයෙන්මයි තේරුම් ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතොරේ අවබෝධය ලබන කෙනා තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒතොරේ රහතන් වහන්සේ ලබන අවබෝධය තුළ රහතන් වහන්සේ දකින්නේ විඥානයේ වේගවත් කියන කාරණේ විතරයි. වේගයක් කියන කාරණේ විතරයි. ඒ විඥානයේ වේගයක් කියලා රහතන් වහන්සේ දකින්නේ උතුම් ඥාන දර්ශනයෙන් තුලින්. ආරියෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණක. ඒතොරේ උතුම් ඥාන දර්ශනයෙන් තුලින් විඥානයේ වේගයක් කියන දකින වෙලාවේ විඥානයේ කෙරේ තියෙන තෘෂ්ණාව බැහැර වෙනවා. තෘෂ්ණාව බැහැර වෙනවා. ඒ තුලින් තමයි සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. ඉන් මෙහා අපි නිරතුරුව විඥානයේ තුල හිඳිමින් විඥානයේ සොයන. එච්චරයි වෙනාදී. විඥානයේ තුල හිඳිමින් වේගවත්භාවයේ තුල හිඳිමින් වේගවත්භාවයට හිත මොකද්ද කියලා හොයන. තේන්න. ඒතකොට නිරතුරුවම අපි නිහඬභාවයේ තුල හිඳිමින් නිහඬභාවය ලැබෙන්නේ කොහොමද කියලා හිඳි. ඒතකොට මේ සෑම තැනම තුමේ විඥානයේ බැසගෙන
ඒක බුදුරජාණන් වහන්සේ විඥානේ මැජික් කරුවේ කියන කාරණේ. ඒක ඒ කියන්නේ විඥානේ කවදාකවත් අපිට කියවලා හිතලා කවුරු කාගෙන්වත් අහලා අවබෝධ කරගන්න බෑ. විඥානේ කියන සැබෑ මැජික් කරුවා හඳුර ගන්න පුළුවන් ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කිරීමෙන් පමණයි. එහේ අපි හිතන්නේ දැන් ආයම මුලට යනවා කියන්නේ. දැන් වාස්ත අපි පටන් ගත්තානේ රූපේ. එහේ සම්බන්ධයෙන් බාහිර වූ අපෙන්තර. ඔබ වහන්සේ කලින් ධර්ම දේශනාවක මට කිව්වා භවයේ සම්බන්ධයෙන් කතා කරනවා. මේ බාහිර රූපයත් අභ්‍යන්තර රූපයත් මේ භවයට අද පූර්ණ අවිද්‍යාව නිසා මගේ දැන් මේ මම මනුස්ස භවය ඉන්නකොට කාම භවයට අදාළ බාහිර රූප මට ලැබෙන්නේ. මගේ ඇහැ අයිති වෙන්නේ තේ මගේ පූර්ණ අවිද්‍යාව නිසා. ඒකට අපි අහන්නේ එතන අර පරිසම් උපාද සම්බන්ධද? උපාදපත්‍ය භව කියන තැනදී අපි යම් භවයක් ලබයිද? ඒ අර අතීත අවිද්‍යාව නිසා ඒ මගේ මේ අස්මානේ තියෙන නැත්නම් අපේ පංචේන්ද්‍රිය මානයක් මනසට ගෝචරණ දේවල් ඔක්කොම අර ඒ රූප අර පුරාණ විපාකයක් වශයෙන් ලැබෙන දෙයක් තියෙනවා අපි හම් ඉස්සර ගන්නත් ඒ අතීත සංස්කාරයන්ගේ ඵලයක් තේන්න. ඉතින් මේ ඇස ඉපදුනේ මහත්වෝ අතීත සංස්කාරයන්ගේ ඵලයක් නිසා නැත්නම් ඉතින් මේ රූපේ නිරෝධය වෙනවනේ. දැන් රහතන් වහන්සේගේ රූපය නැවත හට ගැනීමක් නැහැනේ. තේන්නනේ රූපයකට බැස ගැනීමක් නැහැ. තේන්න. ඒතකොට බැස ගැනීමක් තියෙනවා කියන්නේ මාත්‍යෝ අපි මේවා කෙරේ තාම තෘෂ්ණාව තියෙන. තේන්න. ඇස කෙරේ තෘෂ්ණාව තියෙනවා. ඇසෙන් දකින්නා වූ රූපය කෙරේ තෘෂ්ණාව තියෙනවා. කන කෙරේ තෘෂ්ණාව තියෙනවා. කනට ඇහෙනා වූ ශබ්දය කෙරේ තෘෂ්ණාව තියෙනවා. එතකොට මේ කාරණේ නිසායි නිරේතුරුම බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මතු කරගන්න නම් සතර සටිපට්ඨාන ධර්මයෙන් ජීවිතයට එකතු කරගන්න කියලා දේශනා කරා. ඒක තමයි එතනින් දේශනා. එතකොට සතර සටිපට්ඨාන ධර්මයෙන් මතු කරගන්න බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න කියලා මුලින්ම ධර්මයේ සඳහන් වෙනවා. තේන්න. ඒ නිසා මොකද සතර සටිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම දකින්න කියන්නේ වෙන මොකුත් නෙමේ රූපය අනිත්‍ය බව. කායන ප්‍රශ්න. තේන්න. මොකද සත්වයා බැඳුනොත් බැඳුනේ රූපයටමයි රූපයටමයි රූපයටමයි. ඒ නිසා නිරේතුරුම රූපය කෙරේ තියෙන තෘෂ්ණාව මේ ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ රූපයන් කෙරේ තියෙන තෘෂ්ණාවත් කනක් කනට අරමුණු වෙන්නා වූ රූපයන් තෘෂ්ණාවත් මේ අනිකුත් ආයතනත් ඒවට අරමුණු වෙන්නා වූ තෘෂ්ණාවත් නිසාමයි මාත්‍යෝ සත්වයා නිරේතුරුම මේ භවයට බැඳිලා යන්නේ. භවයට බැඳිලා යන්නේ නැවත උපතක් කරා නැවත රූපයකට බැසගන්නේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් මිදලා නැති නිසා. රූපේ තිකරේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩෙන්න 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 ඒ තුලින් භවය සකස් වීම සිද්ධ වෙනවා. අපේ සමායෙන්න කියන්නේ දැන් තව තාමට එක තැනක් තාම පැහැදිලි. ඔව්. දැන් රූපේ සම්බන්ධ භාෂේ පැහැදිලිම දැක්කොත් ඔව්. ඒ බාහිර රූපයක් අපේ අපෙන්ද රූපේ නැහැ හරියට නැහැ. ඔව්. ඇහැට ගෝචර වෙන්නේ රූප වගේ. ඔව්. ඉතින් දැන් රූපේට අදාළයි. තාම කියනවා විඤ්ඤාණය හේතු තුන තියෙනවා බාහිර රූපයක් අධ්‍යාත්ම රූපයක් අර විඥාන කියන්නේ අපි හැමතරම දැන් මෙතනදී මාත්‍යා කියන දැන් ওই කාරණේ ගන්න මහත්තු අපි අර පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ඉහළට යන්න වෙනවා තේන්න පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ඉහළට ගිහිල්ලා මේ නිරේතුම දැන් උතනින් දැන් මාත්‍යාගේ ජීවිතය බලන්නකෝ දැන් මාත්‍යාගේ ජීවිතේ අපි පෙර ජීවිතේ ගන්න පෙර ජීවිතේ මාත්‍යා මිනිස්සේ අපි හිතමුකෝ තේන්න මාත්‍යා අවුරුදු 85ක් විතර ජීවත් වෙලා අවසාන මැරෙන මොහොතේනවා එම් අවසාන පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒ අවසාන පංච උපාදානස්කන්ධය හුඟක් වෙලාට මේ අනිවාර්යයෙන්ම මනෝවිඤ්ඤාණයක් ඇසුරෙන් තමයි මනෝවිඤ්ඤාණයක් ඇතුළේ සකස් වෙන්නේ. ඒතකොට මේ අවසාන සකස් වුණා වූ පංච උපාදානස්කන්ධය තමයි එතනදී සංස්කාර පත්‍ය විඤ්ඤාණ සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ විඤ්ඤාණය හැටියට ගන්න වෙන්නේ. තේන්නාද? දැන් මේ එතනින් සකස් වුණා වූ විඤ්ඤාණය කියන්නේ චුතිසිත. අවසාන පංච උපාදානස්කන්ධය එතකොට මේ චුතිසිත සකස් වෙන මොහොතේම මහත්යෝ ඒ චුතිසිතට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය මෞකුසකට බැහැගත්තා. තේන්න. එතකොට මෞකුසකට බැසගත්තා කියන්නේ මහත්යාගේ මේ ජීවිතයේ අම්මාගේ මෞකුසේ වෙලාවේ කලර රූපයක් විතරයි තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. කලර රූපයක් විතරක් තියෙනවා. මේ ආහාරයෙන් සුක්‍රාණුකුයි ඩිම්බේකුණු හැදුනා වූ කලර රූපයක්. ඔක පාවිපාවි තියෙන ওই පැලෝපියනාලේ හැරි කොතන හරි. ওই පාවිපාවි තියෙන එතන රූපයක් විතරයි. වෙන දෙයක් නෙමෙයි. තේන දැන් අපි මස් කෑල්ලක් ගත්තොත් ඒක රූපයක් විතරයිනේ වෙන දෙයක් නැහැනේ සතර මහා ධාතුවක් විතරයි. ඒතර මේ පාවි පාවී තියෙන කලර රූපෙට තමයි මහත්වෝ අර විඥානේ බැසගන්නේ. තේන අර විඥානේ බැසගන්නේ. දැන් අලුත් රූපයකට දැන් අලුත් හැඩයකට අලුත් වර්ණයකට අලුත් රූපයකට උනේ බැසගත්තා. තේන අලුත් බැසගත්තා. ඒ බැසගත්ත තැන ඉඳන් දැන් අර කලර රූපය ගැහින්න පටන් ගන්නවා. මොකද ආයතන සකස් වෙලා නැහැ.
දැන් මේ මොකද අර මේ කර්ම ශක්තිය ගැටගත්ත දැන් පපුව ගැහෙනවා වගේ අන්න දැන් අර ගැසෙනවා ඒ කියන්නේ කර්ම ශක්තිය මේ 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 සකස් වුණා කාය සංස්කාරයන් සකස් වුණා නමුත් මෙහෙම සති හයක් හතක් අටක් යද්දි තමයි මහත්ව මේ ආයතන හය සකස් වෙලා මේ ආයතන හරහා විඥාණය නැවත ක්‍රියාත්මක භාවයට පත් වෙනවා තේන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ නිරේතුරුව මේ සත්වයා මැරෙමින් උපදිනවා මැරෙමින් උපදිනවා අපි මැරෙනවා කියලා කියන්නේ අවසානයේ වයසට ගිහිලා මැරෙන මරණය. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සත්වයා නිරේතුරුව මැරෙමින් උපදිනවා කියලා. තේන්න. මැරෙමින් උපදිනවා කියන කාරණේ අපි දන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මැරෙමින් උපදිනවා කියලා කියන්නේ නිරේතුරුව මේ ඇසෙන් රූපයක් දකින වෙලාවේ චක්කු විඥානේ සකස් වෙනවා. තේන්න. ඒතර ඇසෙ ඉපදුනා. තේන්න. ඇසෙ ඉපදුනා. ඒ ඇසෙ ඉපදෙtti දැක්කව රූපය ගැන අපි හිතනවා අන්න මන ඉපදෙනවා මනෝ විඥානය ඉපදෙනවා ඇස මෙරිලා මන ඉපදෙනවා ඒතකොට දැන් මුලින් විඥානය ඇස තුල බැසගෙන හිටියා දැන් විඥානය බැසගෙන ඉන්නේ මනස තුල ඒ වගේ නිරේතුරුව මේ ආයතන හය තුල බැසගෙන මේ විඥානීය ක්‍රියාත්මක භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒතකොට මේ නිරේතුරුවම විඥානීය ක්‍රියාත්මක භාවයට පත් වෙද්දී අපි නිරේතුරුවම ඒ කාරණේ අපිට මේ පියවිසියෙන් කවදාකවත් දකින්නේ ඒක කවදා හරි අපි සමාධිය තුළින් ප්‍රඥාවෙන්ම තමයි මේ වේගය අවබෝධ කරගන්න තියෙන්නේ තේන්න. ඒ කියන්නේ ඒසා වේගවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේන්න. දැන් අවසාන සකස් වෙන්නා වූ චුතිසිත අවසාන විඥාන කොච්චර වේගවත්ද කියනවා නම් එක තප්පරයක් තුල බ්‍රහ්ම ලෝකේ මේ මේ ප්‍රතිසන්දි විඥානය හැටියට දැස ගන්න. එක තප්පරයක් තුල බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි විඥානය දැස ගන්න. අවසාන සකස් වෙන චුතිසිත එක තප්පරයක් තුල දිව්‍ය ලෝකේ දෙවියෙක් හැටියට මේ මේ අවසාන මේ ඊළඟ ප්‍රතිසන්දි චිත්තය සකස් කර ගන්න ඕපපාතික. ඉතින් ඒ නිසා මේසා වේගවත් ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය. ඒසා වේගවත් ක්‍රියාවලියක් කියන අපිට ඒ නිසා මේම කතා කරලා ওই ප්‍රශ්නේ කවදාකවත් දකින්න පුළුවන්කම නැහැ. ඒ නිසා දකින්න නම් අපි මාර්ගය තුල ශක්තිමත් වෙලාම තමයි මාර්ගය මේක දකින්න වෙන්නේ. තේරෙනවද? එනිසා නිරේතුරුව බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ඉන්ද්‍රියන් හය තුල ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් මේ විඥානය ගලා ගිහිල්ලා අවසානයේ මේ ජීවිතේ මහත්යාගේ සකස් වෙන අවසාන චුතිසිතට උපාදානයට අදාළ ඊළඟ ප්‍රතිසන්දියට ඊළඟ ප්‍රතිසන්දියට එන මේ විඥානය කියන කාරණයේ මහත්ය මහත්යා මේ ලෝක ධාතුවේ හටගත් සාරා සංග කල්ප ලක්ෂ 100කට ඈතද ඒසා ඈත ඉඳන් ඒ ලබාගත්තා වූ ජීවිතාරා ඉන්ද්‍රියන් හය ඇතිවෙමින් නැතිවෙමින් මැරෙමින් ඉපදෙමින් ගලාගෙන ආ වූ විඥානය. තාමත් මේ නැහැ කියන්නේ බෑ. තේන්න. ඒසා ඈත රුවගුණේ විඥානය තුල කැටි වෙන තියෙනවා. ඒසා ඈත රුවගුණ විඥානය තුල කැටි වෙලා තියෙනවා. තේන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් දිහා බලලා යාගේ හැකි හැකි මේ චර්යාවන් යාගේ කතාබහ යාගේ හැසිරීම් දිහා බලලා බුදුරජාණන් වහන්සේලා పూర్වේ නිවාසාන සිඥාණයෙන් කියන්නේ මෙයා මේ විදියට හැසිරෙන්නේ පිට ආත්ම භව 10කට ඉස්සෙල්ලා මෙයා මේ විදියට හිටපු නිසා කියලා. තේන්න. ඒකේ නිරේතුරුව සපේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈත වූ විඥානේ හැඩරුව මහත්යෝ නිරේතුරුව ඇතිවෙමින් නැතිවෙමින් මැරෙමින් ඉපදෙමින් ආයතන හය ගලාගෙන තේන්න. ඒසම් මහත්යාට මේ ජීවිතේ සකස් වෙන්නා වූ දැනීම් තුල පෙර ජීවිතේ මහත්යා එකතු කරගත්තා වූ දේවල් තියෙන්නේ එකතු කරගත්තා වූ දේවල් බුදුරජාණන් වහන්සේ කියනවා මහත්යා වෛද්‍යවරයෙක් හැටියට වෛද්‍යවරයෙක් උනේ මේ ජීවිතේ එකතු කරගත්ත දේවල් නිසා නෙමෙයි පෙර ජීවිතේ තේන්න අන්න වි සංස්කාර පත්‍ය විඥානම් පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහලා කුසලයේ අකුසලයේ අහලා සීලේ දුස්සීල භාවය අහලා ඒවා තුලින් නිවැරදි මාර්ගයේ ගමන් කරලා අන්න සංස්කාර පත්‍ය විඥානම් පෙර ජීවිතේ දැනීම මේ ජීවිතේ ලැබෙනවා පෙර ජීවිතේ දැනීම ලැබෙනවා එතකොට මෙතන විඥානය කියන්නේ මහත්ව මේ සියලුම මේ 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 ධර්මතාවයන්ගේ ප්‍රධානම මේ මේ කාර්ය සිදු කරන පුද්ගලයා මේ ධර්මතාවය තේන්න එනිස ඒසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව මේ ලෝකයේ තුන මේ අවුල් වූ නූල් බෝලයක් බවට පටලලා තියෙන මේ විඥානය කියන මැජික් කරුවමන් කියයි මැජික් කරුවමන් කියයි මොකද යා නිරේතුරුව මේ ආයතන හය තුල මැරෙමින් නිපදෙමින් හැම ආයතනයක් තුල බැසගනිමින් නිරේතුරුව පංච උපාදාන ස්කන්ධයේ සෑම ධර්මතාවයක් තුලම බැසගනිමින් නිරේතුරුවම සත්වයා තුෂ්ණාව තුල තව තව කොටු කරමින් ඉදිරියට අරන් යන ගමනක් තමයි යන්නේ අපි යන්නේ නැහැ ඕකම නේද දැන් විඥානය අවහසි කියන අර රූපෙත් බැසගන්න සංඥාවෙත් බැසගන්න වේදනාවෙත් බැසගන්න
සංඛාරයේ බැස ගන්නවා. එතකොට එහෙම බැස ගැනීම තුළ මොනේද රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය. ඒ ටික හැදේ පංච උපාදානස්කන්ධය හට ගැනීමත් ඒකමනේද? बैरी कमतुल महत्यो अकी බුදුරජාණන් වහන්සේගේ අයෝමේ ඥාන ශක්තිය බලයෙන් වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නොවෙන්න බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ නොවෙන්න මේ ලෝක ධාත්වයේ මහත්යෝ ඔය මැජික් කරුවා මතු කර ගන්න පුළුවන් දක්ෂෙක් නම් නැහැ. දක්ෂෙක් නම් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මේ දක්ෂභාවය මතු කර ගන්න බුදුරජාණන් වහන්සේට සාරා සංක කල්ප ලක්ෂ ගණන් පාරමී දම් පුරන් වුණා. තේරෙන? දස පාරමී ධර්මයන් සාරා සංක කල්ප කල්ප ලක්ෂ ගණන් පිරුවා. මහා සාගරයේ ගලයට වඩා රුධිරය දන් දුන්නා. මහා පොළවේ පස් වලට වඩා ශරීර මාස දන් දුන්නා. ආකාශයේ තරු වලට වඩා ඇස් ගලව ගලව දන් දුන්නා. මේසා පරිත්‍යාගයක් කරලයි මේ දේ මතු කරලා ගන්නේ. තේන්න. එන මේ මතු කරලා ගත්ත දේ මහත්යෝ සියුම් දෙයක් වෙන්න බෑ. සියුම් දෙයක් වෙන්න බෑ. කවුරු කියනවා නම් විඥානය කියන්නේ මේ සියුම් ධර්මතාවයක් කියලා. ඒකෙන් ඔහු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ හාසයට එනිසා මේ විඥානීය කියන මැජික් කරුවා මතු කර ගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක මහා අපතිහත වීරයක් බුදුරජාණන් වහන්සේට ගත කරන්න සිටු. ඒ තුලින් Taman දැක ගන්න ඕනේ නම් මෙයා කියන්නේ දේශපාස කෙනෙක්. දේශපාස කෙනෙක් නෙමෙයි කියන කාරණා. තේරෙනවා? නමුත් මාර්ගයේ තියෙනවා සරල භාවයෙන් හිටුව මෙයා මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය පහදලා දීලා තිනවා දැන්. ඒතකොට බුදුරජාණන් වහන්සේට වෙච්ච වෙහස අපිට වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වෙහිසිලා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා ඒ අවබෝධ කළා වූ ඥානේ කාරණා අටකට ගොනු කරලා විඥානය අවබෝධ කිරීමේ මාර්ගයේ අරෂ්ඨාංගික මාර්ගය තුලින් දේශනා කරා. තේන්න. එනිසා දැන් අපිට බුදුරජාණන්සේ සරල භාවයට පත් කළා විඥානය කියන කාරණේ ගැඹුරු භාවය තුල අපි දකින්න ඕනේ සම්මා සම්බුද්ධ ඥානයේ තියෙන අසිරිමත් භාවයම. අසිරිමත් භාවයම. हरिम बाहर विज्ञान අරමුණක් නැති වෙච්ච තැන විඥාණයට බැස ගැනීම අවස්ථාව අපි අහිමි කරනවා. තේන්න? එතන නිරේතුරුවම සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය අපි එක්ක දකින්න වෙනවා. තේන්නද? නම් බුදුරයන් වහන්සේ සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න ඉස්සෙල්ලා චිත්තානුපස්සනාවට ඉස්සෙල්ලා බුදුරයන් වහන්සේ කායනුපස්සනාවේ දේශනා කරනවා. එතන අපි බලමු. තේන්නද? සමාජයේ එක එක මාර්ග එක එක ක්‍රම තියෙන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. ඒ සමාජයේ ස්වභාවය. නමුත් නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගය තුල සතර සටිපට්ඨාන ධර්මයන්ගෙන් බුදුරයන් වහන්සේ කායානුපස්සනාවෙ මුලට ගන්නවා. ඒතර කායානුපස්සනාව මුලට ගන්නේ කුමක් නිසාද? මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ පංච උපාදානස්කන්ධ මායයන් සකස් වීමේ මූලික තැන තමයි අධ්‍යාත්මික රූපේ බාහිර රූපේ. තේරෙනවද? එතන තමයි මුල් වෙන්නේ. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි අපි මේ පස්සේ තෘෂ්ණාවෙ තෙත් කරන්නේ. රූපේ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ හේතුව නිසායි සතර සටිපට්ඨාන සූත්‍රයේදී කායනුපස්සනාව මුලට ගේන්නේ. කායනුපස්සනාව මුලට ගේන්නේ. තේන්න. ඒතර කායනුපස්සනාව මුලට ගෙනල්ලා අපි රූපේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගන්න මොහොතක් පාසා නිරේතුරුවම ඒ හේතුවෙන් විඥානීය දින අවස්ථාව අපි අහිමි කරනවා. ක්‍රමානුකූලව අහිමි කරනවා. තේන්න. ක්‍රමානුකූලව අහිමි කරනවා.
දැන් එක කෙනෙකුට එක පාට් එක කරන්න බෑ දැන් කෙනෙක් රූපයක් දකිනවා කාන්තා රූපයක් කෙනෙක් ඒ කාන්තා රූපය දැක්කම මේ කාන්තා රූපය නිසා යා කාමයේ වර්ධව හැසිරීමකට යනවා තේන්න තව කෙනෙක් ඉන්නවා ඒ කාන්තා රූපය දකිනවා කාන්තා රූපය දැකලා යා මනසින් යම් ආස්වාදයක් ලැබලා නවතින තේන්න තව කෙනෙක් ඉන්නවා ඒ කාන්තා රූපය දකිනවා දැකලා ඒ කාන්තා රූපය තුලින් භාවනා මාර්ග තුල මොන මොන පැතිකඩ පෙන්නුවත් අපිට කිසිම දෙයක් වැරදි කියලා මට නම් මම නම් කාටවත් කියන්නේ නැහැ. අපිට එහෙම කියන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? සමාජයේ අප්‍රමාණ භාවනා ක්‍රමයන් තියෙනවා. ඒ කැමැති භාවනාවක් පින්වතුන්ලා වඩන. ඒ කිසිම භාවනාවක් එපා කියන්නේවත් වැරදි කියන්නවත් මට නම් අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? එවැනි දෙයක් තුලිනුත් මන් දකින්නේ සංස්කාරයන්ගේ ස්වභාවයමයි. සංස්කාරයන්ගේ ස්වභාවයමයි. තේරෙනවද? ඒවට ඇලෙන්න ගැටෙන්න උපේක්ෂා සාගත වෙන්න යන්න මට අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට අක්ෂ වෙන්න ඕනේ මාර්ගය තුල ගමන් ගනිද්දී සාස්තුන් වහන්සේව මුල් කරගන්න. සාස්තුන් වහන්සේ මුල් කරගන්න. මේ මාර්ගයේ ඵලයන් කරා යන ගමනදී සාස්තුන් වහන්සේ මොකද දේශනා කරපු මාර්ගය කියලා දකින්න. ඒතර ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා නිරේතුරු ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණ දකින්න තැන සතර සතිපට්ඨාන ධර්මයන් තමයි අපි තුමු කරන්නේ. හරි. ඒතර මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල නිරේතුරුම අපි කායानुපස්සනාවට අදාළව රූපේ අනිත්‍යභාවය දකින. තේන්නේ? ප්‍රතිඵලය ගැන ඔබ හිතන්නේ නැහැ. තේන්නා? ඔබ ප්‍රතිඵලය ගැන සැකයක් තියෙනවා නම් ඒ සැක සහිත හිතත් ඔබ ධම්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට දාන්න. තේන්නේ? දාන්න. එච්චරයි. වෙන දෙයක් නැහැ. තේන්නා? ඒ සි ධම්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට දාලා නැවත නැවත කායानुපස්සනාවට අදාළව රූපේ අනිත්‍යභාවය දකින. රූපේ අනිත්‍යභාවය දකින. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මම එහෙම කියන්නේ මම නෙමෙයි කියන්නේ. නමුත් මම ගණන් ගමන් කළේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මාර්ගය. එතකොට මම ජීවිතයේ ධර්මයෙන් දශමයක් හෝ දෙයක් ගත්තා නම් ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ සතර සතිපට්ඨාන ධර්මයන්ට පෙරලා කායानुපස්සනාව තුලින්මයි මතු කළගත්තේ. මොකද මට දැනීමක් තිබ්බ සංසාරේ පුරුද්ද නිසා රූපයමයි මෙතන මේ සියල්ල සිද්ධ කරන්න කියලා. තේරෙනවා? ද රූපයට සියල්ල සිද්ධ කරන්නේ මේ විඥානයත් මේ තුල බැසගෙන තියෙන නිසාමයි. එස රූපයයි විඥානයයි කියන කාරණා දෙක තමයි මූලික ඉලක්කය කරගන්න නමුත් ඒ වෙලාවේ මට විඥානය කියන කාරණේ පිළිබඳ මේ මේ දැනීමක් තිබ්බේ නැහැ මම විඥානය කියන කාරණේ හෙව්වේ නැහැ මට හොයන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මට මොකද ඒ ගැන මම කිසිම දැනීමක් මට තිබ්බේ නැහැ මම සූත්‍ර පොත් කියවලත් නැහැ මම වෙන පොත්පත් කිය ධර්මයට අදාළ කිහිපයක් නැහැ ඒ නිසා මට විඥානය ගැන කිසිම දැනීමක් තිබ්බේ නැහැ මොකද කිය නමුත් මම එළෙව්වේ කායानुපස්සන රූපය අනිත්‍යභාවය දැක්කේ රූපේ අනිත්‍යභාවය දකිද්දී විඥානය මතුණා තේරුණා රූපේ අනිත්‍යභාවය මම දැක්කේ නමුත් මම විඥානයේ අනිත්‍යභාවය හොයන චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඕවා පස්සේ ගියා නම් කායानुපස්සනාව පැත්තක තියලා මට මුකුත්ම නැති වෙනවා තේරෙනවද ඒ නිසා මම පැහැදිලිව කියනවා මම සතර සරිපත්තාන ධර්මතාවයන්ගේ නිරේතුරුව මම කායानुපස්සනාවේ මුලට ගත්තා කායानुපස්සනාවෙන් රූපේ අනිත්‍යභාවය දකිනකොට ඒ රූපේ අනිත්‍යභාවය තුලින්ම මම විඥානීය වේගවත් භාවය මම මතු කළාද විඥානීය වේගවත් භාවයත් මතු කළාද තේරෙන්නේ එතකොට මේ දෙක හුඟක් වෙලාට එකට තමයි අවබෝධාත්මක තත්වෙන්න තියෙන්නේ වෙන්නේ නැහැ මොකද මේක තුල බැසගෙන ඉන්නේ තේරෙන්නේ ඒතර රූපේ වෙනමත් විඥානීය වෙනමත් කියන කාරණේ නෙමෙයි අවබෝධ වෙන්නේ රූපේත් විඥානීය දෙකම එකම මොහොතක අවබෝධයට වෙන්නේ තේරෙන්නේ මොකද මේ නිරේතුරුම රූපේ තුල විඥානීය බැසගෙන තියෙනවා තේරෙන්නේ මේ 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 පස්සේ තුන මේ කාරණා තුනම බැසගෙන තියෙනවා තේරෙනවා ඒ නිසා නිරේතුරුම කායानुපස්සනාවට අදාළව මහත්යෝ රූපේ අනිත්‍යභාවය දකින
විඥානය කියන හොයන්නේ නැපා බුදුරජාණන් වහන්සේ කියන විඥානය හොයන්න එපා කියලා තේරෙනවා අතර සතර සරිපට්ඨාන ධර්මයන් තුල ඔබ කායම පස්සනාවට අදාළව රූපේ අනිත්‍යභාවය වැඩෙද්දී ඒ තුලින් අනිවාර්යයෙන්ම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වේදනානුපස්සනාවත් වැඩෙනවා තේරෙනවා ඒ වැඩිම තුල මහත්ව තමයි විඥානයේ යථා ස්වභාවය මතු කරගන්නේ තේරෙනවා එතෙක් විඥානය කියලා හිතද්දී අනිත්‍යයි කියලා දකින්න එච්චර ඒත් වෙන දෙයක් හිතන්න ඕනේ විඥානය කියලා සිහිබෙද්දී විඥානය ගැන හිතන්න හිතෙද්දී විඥානය ගැන හොයන්න ඕනේ කියලා හිතෙද්දී ඒ හිතේ මොහොතේම අනිත්‍යයි කියලා දකින්න ඒ දකින්න වෙලාවේ ඔබ විඥානය අනිත්‍යභාවය දැක්කා විඥානය අනිත්‍යභාවය දැක්කා තේරෙනවා එච්චර ඒක තමයි විඥානයේ ස්වභාවය ආයම හොයන්න දෙයක් නැහැ ඒ හිත අනිත්‍යයි කියලා දකින්න තැන විඥානයේ අනිත්‍යභාවය දැකීම අවබෝධයයි දෙකම තියෙද්දී අපි ඒ හිත නිත්‍ය වශයෙන් අරගෙන නැවත නැවතත් ඒ හිතට විඥානය දැස ගන්න තේරෙනවා නැවත නැවත විඥානය සකස් කර ගන්න පංච උපාදානස්කන්ධ සකස් කර නේ එනගේ හොයන්න කියන හිත බලන්න කියන හිත හිතන්න කියන හිත අනිත්‍යයි කියලා දකින්න දකින්න තැන ඔබ විඥානයේ අනිත්‍යභාවය අපේ දැන් අපිට මොහොතේ දැන් දේශනා කළු පිළිවෙල ගත්තා ඔව් දැන් මොකද පිළිවෙල ගත්තා ඉස්සරලා නම් අපි කතා කරේ බාහිර රූපේ රූප බලනස් කරන ඒතර ඉස්සරලා පයන් ප්‍රශ්න නැදලා ඊට පස්සේ වේදනාව ගැන කතා කරේ ඒතර වේදනාව අනිත්‍යයි කියලා දැනගෙන වේදනා ප්‍රශ්න කියලා මම හිතන්නේ ඒ ඇලීම් ගැටීම උපේක්ෂාවන් කියන්නේ ස්වභාවය ඒක සංඥාව සහ සංකාර සම්බන්ධ කියලා කිව්වම මම දැන් ධම්මා ප්‍රශ්නාව ඒතන විස්තර කියන එක නම් මේ වගේ කන්නේ විගර අන්තර විඥානය අන්තර විඥානය විඥානයිත් විතර චිත්තන් පසනයි කියලා පිළිවෙල පවා පහමන්නේ ඔය ක්‍රමයට මේ තියෙන ඉස්සලා අපි ඇහැ ගැටෙන රූපේ එතන අනිත්‍ය දකින්න තුවා ලාකේකක් බෑ එහෙම දකින්න බෑ එහෙම දකින්න බෑ ඒ කියන්නේ බුදුරයන් වහන්සේ කිව්ව මාර්ගය ගන්න ඕනේ කියන්නේ ඒකනේ නමුත් දැන් නමුත් අපි ඉන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරයන් වහන්සේ පිළිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැනදී එතන අවුරුදු 2600ක් ගිය තැනදී මහත්වෝ අපි මේ මේ හාස් මේ මේ මොහොතේ තියෙන තැන හෝ ධර්මයේ තියෙන එක ගැන සතුටු වෙනවා තේරෙනවා මොකද අප්‍රමාණ බෞද්ධ පිරිස් තාම බුදුරයන් වහන්සේට අකීකරු වෙලා නැහැ අකීකරු වෙලා නැහැ නමුත් මොකද්ද හේතුවකට මහත්වෝ මේ සතර සරිපට්ඨාන සූත්‍රයේ මගහැරලා වෙන වෙන බාහිර ධර්මයන් ඔස්සේ භාවනා කරන ස්වභාවයක් තියෙනවා මේවා විශේෂයෙන්ම ඉන්නේ විදේශීය රටවල තේරෙනවා නමුත් ඒ කිසිම දෙයක් මම වැරදි කියලා කියන්නේ නැහැ විවේචනය කරන්නේ මට ඒක අදාළ නැහැ තේරෙනවා මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ජීවිතයට එකතු කරගෙන මට අවශ්‍ය කාරණා මම සිද්ධ කරගත්තා තේරෙනවා ඒ නිසා මට ලෝකයාට මේක හරි මේක වැරදි කියලා මට කියන්න යන්න ඕනේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේකයි කියන කාරණේ කියලා තේරෙනවා බුදුරජාණන් වහන්සේ කිව්වේ අරහත්ාංගික මාර්ගය සතර සරිපට්ඨාන ධර්මය තේරෙනවා ඔය ඔය කාරණේ තෝ කියන කාරණේ මම කියනවා තේරෙනවා ඒ නිසා නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න රූපේ අනිත්‍යභාවය දකින්න ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න තේරෙනවා ඒක එහෙම දකිද්දී නිරේතුරුව බුදුරයන් වහන්සේ අතීත රූපස්කන්ධය වර්තමාන රූපස්කන්ධය අනාගත රූපස්කන්ධය හැටියට මේක දකින්න කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. මොකද මම දැන් මතක් කළා මේ විඥානය කියන කාරණය රූපේ අපි මහ පොළොවට පස් කළත් අර විඥානයේ රුවගුණ ඇති වෙමින් නැති වෙමින් ගලාගෙන යන තේන ඇති වෙමින් නැති වෙමින් ගලාගෙන යන. ඒතකොට ඒ ගලාගෙන යන විඥානය තුළ අතීත රූපස්කන්ධයන් කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව මතු කළද අතීත රූපස්කන්ධයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව මතු කළා දෙන්න. ඒ තෘෂ්ණාව නිසා අපිට හිතන්නේ නැවත දෙවියෙක් වෙන්න ඕන, නැවත බ්‍රහ්මෙක් වෙන්න ඕන, නැවත රජ කෙනෙක් වෙන්න ඕන කියලා අපිට හිතෙන්නේ එකයි. තේන්න. නැතු මේ මේවා වෙච්ච නැති නිසා නෙමෙයි අපි මේ වෙන්නේ. නමුත් අපි හිතන්නේ අපි නැවත දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ මෙච්චර කල් දෙවියෙක් උනේ නැති නිසා කියලා අපි හිතන්නේ. දැන් බ්‍රහ්මෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ මෙච්චර කාලයක් බ්‍රහ්මෙක් වෙච්ච නැති නිසා කියලා අපි හිතන්නේ. අපි ඊළඟ ජීවිතේ රජ කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ රජ වෙලා නැහැ. රජ වෙලා ලැබුවා වූ සැපයන් කෙරේ විඥානය මේ අපිට මතක් මතු කරලා දෙන්නේ. තේරෙනවද? සසාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී වින්දා වූ දිව්‍ය ලෝක සැපයන්, බ්‍රහ්ම ලෝක සමාධි සැපයන්, මනුස්ස ලෝකේ රජ සැපයන් පිළිබඳ දැනීම් අපේ විඥානය තුල ගලාගෙන එනවා. තේරෙනවද? ඒ දැනීම් තමයි නිරතුරුව අපිට මේ මේවා මතු කර කර මතු කර කර භවයේ කෙරේ තෘෂ්ණාව සකස් කරලා දෙන්නේ. තෘෂ්ණාව සකස් කරලා දෙන්නේ. තේරෙනවද? ඒ නිසා වින්දේ නැති නිසා විඳින්න යනවා නෙමෙයි. විඳලා ලැබුවා වූ අසිරිය මතයි අපි නැවත මේ ලෝකෙ යන්නේ. ඒ ලෝකෙ නෙමෙයි. තේන්න. ඒතකොට එහෙම යන්නේ කොමක් නිසාද? අපි මේ රූපයන්ගේ තියෙන අනිත්‍යභාවය නොදකින නිසා. මේ වේදනාවන්ගේ තියෙන අනිත්‍යභාවය නොදකින නිසා. මේ හඳුනා ගැනීම වල තියෙනා වූ අනිත්‍යභාවය නොදකින නිසා. මේ සංස්කාරයන්ගේ විඥානීය අනිත්‍යභාවය නොදකින නිසා.
එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ කියන අතීත රූපස්කන්ධය අනිත්‍ය බවයි දකිනවා. දකින්න. සංසාරේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මම ලැබුවා වූ පටිච්ච සමුප්පන්නව ලැබුවා වූ උපතේ උපත්වලින් දිව්‍ය බ්‍රහ්ම මනුස්ස ලැබුවා වූ ශාස්ත්‍රීය උපත් දකින්න කියන. සතර අපායට වැටිලා ලැබුවා වූ උපත්වල ස්වභාවයන් නුවණින් දකින්න කියන. තේරෙනවද? එතන මේ දැකීම තුල නිරේතුරුව ඒ සකස් කරගත්තා වූ සෑම රූපස්කන්ධයක් අනිත්‍ය වුණා කියන කාරණය නුවණින් දකින්න කියන. අනිත්‍ය වුණා කියන කාරණය දකින්න කියන. එළඟේ අතීත රූපස්කන්ධය අනිත්‍ය නම් වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම් අනාගත රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? එතන අතීත වේදනාස්කන්ධය අනිත්‍යභාවය දකින්න කියලා. වින්දා වූ සැප වේදනාවන්, වින්දා වූ දුක් වේදනාවන්, වින්දා වූ උපේක්ෂාසන්න කොච්චර නම් සැප වේදනාවන් විඳින්නේ නැද්ද සංසාරේ? ඒව කියනවා මේ ගලාගෙන යන විඥාණයට. තේරෙනවද? රජවරු වෙලා, සිටුවරු වෙලා, ශාස්ත්‍රීය දෙවිවරු වෙලා, සත්ත්වයා වෙලා මහා සැප විඳින්න. ඒ වගේ සතර අපායන්ට වැටිලා තිරිසන් ලෝක ප්‍රේත ලෝක වලට අප්‍රමාණ දුක් විඳ. තේරෙනවද? ඒ නිසා නිරේතුරම උපේක්ෂාව තුළ මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ධ්‍යාන සකස් කරගෙන උපේක්ෂාව තුළ අප්‍රමාණ සැපය විඳ. තේරෙනවද? නමුත් මේ සෑම විඳීමක්ම වෙනස්සලා. මේ විඳීමක්ම වෙනස්සලා. ඒ නිසා නිරේතුරු අතීත වේදනාස්කන්ධය අනිත්‍යභාවය දකින්න කියනවා. තේරෙනවද? දැන් අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී අනාගත වේදනාස්කන්ධයකට අපි බැඳෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා නුවණින් නිරේතුරුව මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරන්න එතනදී මම නම් මුල් කරගත්තේ රූපය පමණයි. තේරෙනවද? රූපය අනිත්‍යයි කියලා දැක්කතන විදීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවේ නැහැ. තේරෙනවද? නමුත් දැන් අපිට මෙහෙම හිතනකොට හිතන්න පුළුවන් නෑ විදීමත් ඕනේ නේද කියලා. නමුත් අවශ්‍ය වෙනවා. නමුත් රූපය අනිත්‍යභාවය දකිද්දී පස්සේ අනිත්‍යයි කියලා දකින්න තැන විදීම පිළිබඳ ප්‍රශ්නයක් ඊට පස්සේ මතුවෙන්නේ. මොකද මේ රූපය කිරීමයි අපි තෘෂ්ණාව සකස් කරන්නේ. රූපය කිරීමයි තෘෂ්ණාව සකස් කරන්නේ. ඒ නිසා නිරේතුරුව අතීත රූපස්කන්ධය කෙරෙහි අපි ඇති කරගත්තා වූ තෘෂ්ණාව වර්තමාන විඥාණය තුළ වැසගෙන තියෙනවාමයි. ඒ නිසාමයි තව තව සැප ස්පර්ශ කරන්න අතීතේ වින්දා වූ දේ ස්පර්ශ කරන්න මිනිස්යාට මෙච්චර තව තෘෂ්ණාව ඇති වෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මේ ඊට එරෙහිව ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. තේරෙනවද? විඥානයේ අතීත රූපස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවන් මතු කරමින් අනාගත රූපස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව සකස් කරද්දී ඔබ දක්ෂ වෙන්න ඕනේ ඊට එරෙහිව යන්න. තේරෙනවද? ඊට එරෙහිව. ඒ කියන්නේ ධර්මානුකූලව ගැටීමක් තුලක් නෙමෙයි ධර්මානුකූලව එරෙහිව යන්න. તો ධර්මානුකූලව එරෙහිව යන්නේ මොකද්ද? විඥානයේ අතීත රූපස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව දැනීම තුලින් මතු කරනකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ අතීත රූපස්කන්ධය අනිත්‍යභාවය මතු කළා. තේරෙනවද? මතු කළා. එතකොට දැන් මෙතන අර තරංග දෙකක් තියෙනවා. ඒ තරංග දෙකක් තේරෙනවා. තෘෂ්ණාව නැමැති මැජික් කරුවා මේ තෘෂ්ණාව මේ නිසා සකස් වෙච්ච විඥානයේ නැමැති මැජික් කරුවා අතීත රූපස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ රූපයන් කෙරෙහි හඹාගෙන යනකොට ඔබ මේ පැත්තේ ඊට හේව කායනපස්සනාවෙන් ක්‍රියාත්මක වෙයි. කායනපස්සනාවෙන් ක්‍රියාත්මක. તો නිරේතුරුවේ කායනපස්සනාවෙන් ක්‍රියාත්මක වෙන්න නිරේතුරුවම තමන්ගේ විඥාණයට රූපය පිළිබඳ අනිත්‍ය සංඥා බැසගන්න. තේරෙනවද? ඒ බැස ගැනීම තුළ මේ දෙක මේ තරඟයෙන් ක්‍රමානුකූලව විඥාණය පසුබසින්න වෙනවා. තේරෙනවද? තෘෂ්ණාව පසුබසින්න රූපය කෙරෙහි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ හෙට රුසෝවාන් සකෘදාගාමි අනාගාමි වෙන්න කියන කාරණේ නෙමෙයි හිතන්නේ. ඉතලම මේ තැන අපි මතු කරගන්න. මේ තැන මතු කරගන්නේ නැතුව අපිට මේ සුමානෙන් සෝවාන් ඵලයටපත් වෙනවා ඔවැනි ධර්මයන් තව තව අපි විඥාණය කියන මැජික් කරුවා විසින් අපිව තව තව තෘෂ්ණාවට ඇදලා ගන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම Taman දක්ෂ වෙන්න රූපයම ඉලක්ක කරගන්න. තේරෙනවද? රූපයම ඉලක්ක කරගෙන නිරේතුරුව විවේකී ඉන්න වෙලාවට අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. රජ කෙනෙක් වෙලා හිටියට නුවණින් දකින්න මේ සිටු කෙනෙක් වෙලා මේ සක්‍රියා වෙලා මේ සක්විති රජවරු වෙලා ස්ත්‍රී රත්නේ වෙලා මේ වගේ ශාස්ත්‍රීය සැපයන් ලැබුවා වූ දේ දකින්න. තේරෙනවද? දකින්න. දැකලා ඒ සංස්කාරයන් ගියා අනිත්‍යභාවය දකින්න. ඒ රූපස්කන්ධය අනිත්‍යභාවය දකින්න. රූපස්කන්ධය අනිත්‍යභාවය දකින්න මොහොතේම වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, චේතනාස්කන්ධය ඔය සියල්ලම අනිත්‍ය වෙලා. අනිත්‍ය වෙලා. දැන් සක්විති රජ කියන රූපේ අනිත්‍යයි කියලා කිව් දැක්කට පස්සේ ආන සංස්කාරවල අනිත්‍යය දකින්න ඕනේද? වේදනාවේ අනිත්‍යභාවය දකින්න ඕනේද? හඳුනා ගැනීමේ අනිත්‍යභාවය දකින්න ඕනේද? රූපේ අනිත්‍යභාවය දැක්කතර මේ සියල්ලම මතු වෙලා එනවා. තේරෙනවද? මතු වෙලා එනවා. තේරෙනවද? ඉතින් රූපේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබට වෙන සිතුවිලි සකස් වුණොත් ඒ සිතුවිලි තුලින් ඔබ ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව දකිනවා.
දැන් ඔබ රූපේ අනිත්‍ය භාවය දකින්න තේන රූපේ අනිත්‍ය භාවය දකින්නකොට ඔන්න ඒ අනිත්‍ය සිතුවිල්ල කෙරෙහි ඔබේ ඇලීම සකස් වෙනවා අන්න විඥානේ බැසගත්තේ තේන එයා ඇල්ලුවයි අනිත්‍ය සිතත් ඇල්ලුවා දැන් ඔන්න එයා දැන් රූපේ අනිත්‍ය භාවය දකින්නවා දැකලා රූපේ අනිත්‍ය භාවය දැකීම නිසා සකස් වෙනා වූ විඳීමට බැඳුනා අන්න එතනදී වේදනා අනුපස්සනාවට සිතුවිල්ල තමයි මේ සැප වේදනාව අනිත්‍යයි කියලා තේන අතීතේ මම බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහලා තියෙනවා ඒ බණ අහපු වෙලාවෙ මේ විදිය සැප වේදනාව සකස් වුණා ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා අනිත්‍යද දාන තේරෙන්නේ ඒ නිරතුරුවම තමයි ඒ වගේම අනිත්‍ය සංඥා වඩද්දී සිත බාහිර රූපයන් කෙරෙහි ඇදලා සිතුවිලි කෙරෙහි රූපයන් කෙරෙහි ඇදලා යන්න පුළුවන් ඒ ඇදලා යනා වූ සිත චිත්තානුපස්සනාවට දාන චිත්තානුපස්සනාවට දාන තේරෙන්නේ එතන නිරේතුරුව කායම පස්සනා වඩති සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්න පුළුවන් ඒ වැඩෙන සප්තබොජ්ජංගයන්ට බැඳෙන්න එපා ප්‍රීතිය පස්සද්දීට බැඳෙන්න එපා ඒක ධම්මානුපස්සනාවට දාන්න එතන කායානුපස්සනාව තුල යද්දී මේ කාරණා තුන හමු වෙන තේන්න කායානුපස්සනාව තුල යද්දී සකස් වෙනා වූ සිතුවිලි හැම මේ කාරණා තුන මතුවේ නමුත් ඒකට ආයාසයෙන් යන්න ඕනේ නැහැ දොරම නිරේතුරුව කායානුපස්සනාව මුල් කරගෙන කායානුපස්සනාව තුල ඉස්සරහට යද්දී සකස් වෙනා වූ ඊට අදාළ ඇලීම් ගැටීම් උපේක්ෂා සප්තබොජ්ජංග වේවා පංච නීවරණ වේවා මේ සියල්ලෙදි අර ආයුධ ප්‍රයෝජනෙට ගන්න තේන්නේ ඒක මෙහෙමයි තමන් නිරේතුරුව දැන් අපි එක ආයුධයකින් නෙමෙයි අපි මෙතනදී මායයට පහර දෙන්නේ තෘෂ්ණාවට පහර දෙන්නේ තේන්නේ එතන කායානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් වේදනානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් තියෙනවා තේන්නේ එතන මේ සෑම මේ ආයුධ ඔක්කොම අපි ළඟ තියාගෙන සතුරා පහර දෙන විදිහට අපි ආයුධ පාවිච්චි කරමු. අපි ආයුධ පාවිච්චි කරමු. තේන්නේ? නමුත් ප්‍රධාන මාර්ගය තමයි කායානුපස්සනාව. ප්‍රධාන මාර්ගය තමයි කායානුපස්සනාව. ඒ ප්‍රධාන කායානුපස්සනාවෙන් අපි මායාට එරෙහිව සටන් කරගෙන යද්දී තෘෂ්ණාවට එරෙහිව සටන් කරගෙන යද්දී අර අතුරු ප්‍රහාරයන් එල්ල වෙනකොට අර තුන ගන්න. අර තුන අරගෙන ඒක මැඩලා. තේන්නේ? නමුත් මුල් වෙන්නේ රූපයයි මොකද පංච උපාදානස්කන්ධේ බීජමය අවස්ථාව රූපස්කන්ධය විඥාන ස්කන්ධය කියන කාරණා දෙක තේරෙන. ඉතින් රූපය කියද්දිම විඥානය එතන බැසගෙන තියෙන. තේරෙන. එනිසා නිරේතුරුවම කායානුපස්සනාවයි මුල් වෙන්නේ. කායානුපස්සනාවයි මුල් වෙන්නේ. එනිසා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ධර්ම කාර්ගය කෙරෙහි විශ්වාසයෙන් කායානුපස්සනාවට මුල් තැන දුන්නොත් තේරෙනවද? එයාට කොතනදවත් වරදින්න විදිය නැහැ. මොකද මට වැරදුනේ නැහැ. මට වැරදුනේ නැහැ. තේරෙනවද? එනිසා නිරේතුරුවම ඇසේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන. තේරෙනවද? මේ වර්තමාන ඇසේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන. මේ ඇස කියන්නේ නිරේතුරුව කබ ගලනවා, කඳුළු ගලනවා, සුද එනවා, නොපෙනී යනවා, අන්ධ වෙනවා. මේ නිරේතුරුවම ඇසේ තියෙනා වූ අනිත්‍යභාවය දකින. තේරෙනවද? නිරේතුරුවම ඇසේ අනිත්‍යභාවය දකිනවා වගේම නිරේතුරුව මේ ඇස නිසා සකස් වෙනා වූ අප්‍රමාණ කුසල් සහ අකුසල් නිසා අපි භවයේ සාරා සංක කල්ප ලක්ෂ ගාන අවිද්‍යමේ ඇසමයි කියන කාරණේ දකින. වෙන දෙයක් නෙමෙයි. අපිව සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ භව ගමනේ දුක සැපත් අතර දෝලණය කමින් අරන් ආවනම් ඒ අරන් ආවේ මේ ඇස නිසා සකස් කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. තේරෙනවා. ඉගෙන මේ ඇස කියන්නේ ඒසම් බලන්නක දෙයක්. තේරෙනවා. ඉතින් ඇස මේ ඇසට පුළුවන්කම ලැබිලා තියෙනවා පටිච්ච සමුප්පන්න ඉපදුනා වූ ඇස් වලට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ඒ චක්කු විඥාණය හරහා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව අරන් එන්නේ. අපි සංසාරේ කල්ප ගානක් සතර අපායන්ට වැටලා දුක් විඳනනම් ඒ දුක් විඳේ මේ ඇස නිසා සකස් වුණා වූ චක්කු විඥානයක් නිසාමයි මේ කන නිසා සකස් වුණා වූ සෝත විඥානයක් නිසාමයි මේ නාසය නිසා සකස් වුණා වූ ගාන විඥානයක් නිසාමයි දිව නිසා සකස් වුණා වූ ජීවා විඥානයක් කාය විඥානයක් මනෝ විඥානයක් නිසාමයි ඒ සමයේ ඇස කියන්නේ නාසය කන දිව මනස කියන්නේ සතුරන් හැටියටමයි අපි දකින්නේ මොකද මේ ආයතන හය පටිච්ච සමුප්පන්නව ඉපදෙමින් මැරෙමින් නිරේතුව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන අරන් ගියා. එනිසා මේ මොහොතේත් මහත්යා තුල සකස් වෙන ඒ ඇසේ පස්සේ මහත්යෝ කුසල් සංස්කාර හරහා කල්ප ගානකට අදාළ කුසල් සංස්කාර සකස් කරලා දෙනවා. තේරෙනවද? එනිසා නිරේතුරුව දකින්න ඕනේ මේ ඇස කියන්නේ මගේ වදකයාමයි මේ චක්කු විඥානය කියන්නේ මගේ වදකයාමයි කියලා. තේරෙනවද? මේ කන කියන්නේ මේ 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 සෝත විඥානය කියන්නේ මගේ වදකයාමයි කියලා දකින්න. මේ නාසය කියන්නේ මේ දිව කියන්නේ මේ මනෝ විඥානය මේ කාය විඥානය කියන්නේ මගේ වදකයාමයි කියලා දකින්න. මොකද මේ වදකයාමයි සාරා සංක කල්ප ලක්ෂ ගානක් බාහිර රූප තෘෂ්ණාවෙන් මතු කරලා දීලා පෙන්නලා හිතලා අපි මේ ගමන අරන්.
එනම් බලන්න ඇස කියන්නේ මේසා වදයක් අපිට සංසාරේ දීලා තියෙනවා නම් මේ කන මේසා වදයක් අපිට සංසාරේ දීලා තියෙනවා නම් මේ නාසය දිව ශරීරය මනස මේසා සංසාරේ දුක් ගොඩක් කඳුළු ගොඩක් මහ සාගරයේ ජලයට වැඩි කඳුළු සාගරයක් අපිට දීලා තියෙනවා නම් මාත්‍යෝ මේ ඇස මගේ කියලා ගැනීම සාධාරණද අසාධාරණද එතනයි බලන්න තේරෙනවා ඒ කියන්නේ මේසා මහ සාගරයේ ජලයට වඩා කඳුළු මේ ඇස් දෙක නිසා මට හෙලන්නේ සිද්ධ වෙලා තියෙනවා महासागरी जलेट वडा कंदुनु में कान देखा निसा मत हेलाने सिद्ध विलाती है महासागरी जलेट वडा कंदुनु में नासिय दिव शरीर मनस निसा पाटिच्च समुपन्न इपदुन ऐसा कान नासिय दिव शरीर मनस निसा मत अतीते विदिन्न वेला गेवान्न विलाती है ए वगेम में ऐसा कान नासिय दिव शरीर मनस निसा कल्प सिया कोटि गान गिंदरत योदियत एक निरे सतरापाय दुगड़ वेटेन නමුත් ඒසා දුක් කන්දරාවක් දුන්නේ මේ ඇස මගේ හොඳම හිතවතා කියලා මම පෝෂණය කරනවා නම් මම ඉන්නේ මොහේතුල තේ ඒසා දුක් ගොඩක් දුන්න මේ කනනාසය දිව ශරීරය මනස මගේ කියලා මේ වෙලාවත් ඔබ තෘෂ්ණාවෙන් අරගෙන පෝෂණය කරනවා නම් ඔබ ඉන්නේ තම් මොහේ නමුත් ඕනෑම පුද්ගලයෙක් ඕනෑම පින්වතෙක් උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මේ වෙහෙසෙන්නේ කුමක් උදෙසාද මේ ඇස පිනවන්න පෝෂණය කරන ඈ ඕනෙ රැකියා කරන්නේ ව්‍යාපාර කරන්නේ අධ්‍යාපනය කරන්නේ මේ සෑම දෙයක්ම කරන්නේ මේ ඇස පෝෂණය කරන්නේ මේ කන පෝෂණය කරන්නේ මේ නාසය මේ දිව ශරීරය මනස පෝෂණය කරන ඈ මේවාට සැප දෙන්න මේවා මගේ කරගෙන මේවා ආරක්ෂා කරගන්න මාත්‍යෝ කොයිසානම් සානන් දුක් ගොඩක් ගන්නවද නේ නමුත් බලන්න කොයිසා පාප මිත්‍රේ කොයිසා වදකෙක් වෙනුවෙන්ද අපි මේ කැතලේ තේන්න කොයිසම් වදයක් දුන්න ඇස් පරිච්ඡ සමුප්පන්නු ඉපදුණු ඇස් දෙකක් වෙනුවෙන්ද මේ මම මගේ කියලා මම මේක මේ සරසන ඈ මේ රූපය මේ කාය විඥානීය සංසාරේ මේ මනෝ විඥානීය කොයිසානම් දුක් ගොඩක් දෙන්නේ නමුත් අපි මේ කය සරසන්න මහත්ව කොයිසා දේවල් ජීවිතේ මේ මොහොතේ සිද්ධ කරනවාද කියලා බලන්න මේක මගේ කරගෙන මේක අපේ කරගෙන මේක රස ගුලාවක් බවට පත් කරගෙන නමුත් මේ කය මහත්ව සංසාරේ ඒසා දුක්ඛන්දරාවක් අපිට දීලා उपादान उपादान पच्चया भव උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන කාරණය සාක්ෂාත් කළා නම් මාත්‍යෝ ඒ සාක්ෂාත් කරන්න ඕනේ ඔය ඇසෙන්න ඇස නිරෝධය කරලා තේනවා රහතන් වහන්සේ කෙනෙක් රූපය නිරෝධය කරන්නේ රූපය ප්‍රයෝගී කරගෙනමයි රූපය ප්‍රයෝගී කරගෙනමයි තේනවා ඇස ප්‍රයෝගී කරගෙනමයි රහතන් වහන්සේ කෙනෙක් ඇසෙන් මිදෙන්නේ කන නාසය දිව ශරීරය මනස ප්‍රයෝගී කරගෙනමයි රහතන් වහන්සේ කන නාසය දිව ශරීරය මනසින් මිදිල යන්නේ තේනවා එනිසා නිරේතුරුවම මේ ආයතන 6 සංසාරේ අපිට දීලා තියෙනා වූ අප්‍රමාණ දුක්ගොඩ පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා දුක්ගොඩ නුවණින් දකින්න තේන්න. එහෙම නුවණින් දකිද්දී මහත්යෝ ඇස අපි ප්‍රයෝජනෙට ගන්නෙ ඇසේ Nirodhe උදෙසාමයි. තේන්න. ඇසේ Nirodhe උදෙසාමයි. නමුත් මේ මොහොතේ වර්තමානයේ පින්වතුල්ලා ඇස ප්‍රයෝජනෙට ගන්නෙ තවත් ඇසක් ඉපදී ගැනීම උදෙසාමයි. තවත් ඇසක උප්පත්තියක් උදෙසාමයි. නමුත් ඇයි ඇස උපත්ති උදෙසා ඇස ප්‍රයෝජනෙට ගන්නෙ මේ ඇස නිසා සකස් වුණා වූ දුක්ගොඩ යා දකින්නේ එයා දුක්ගොඩ දකින්නේ නැහැ එයා දකින්නේ නැහැ තේනවා ඒක දකින්න දෙන්නේ නැහැ විඥානීයක නැමැති වැඩිකරුවා නිරේතුරු මේක අපින් වහලයි කියන්නේ තේනවා විඥානීයක නැමැති මදික්කරුවා තෘෂ්ණාවෙන් තෙත් වෙලා නිරේතුරු මෙයා ඒ යථාර්ථය අපිට පෙන්වන්නේ නැහැ එයා වෙන්නන්නේ මේක ලස්සන කරන්න මේක සුන්දර කරන්න මේක හැඩ කරන්න මේකට ලස්සන ඇඳුම් නම් දන්න කර කරා කර කරා ඒ වදකයා නිරතුරුව තමංග වදකේට තේන්න ඉතින් ඔන්න ඔය යථාර්ථය තමයි අපි මතු කරලා ගන්න ඔය යථාර්ථය මතු කරලා ගත්තට පස්සේ එයා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න ඒතර අතීත රූපස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම් එයා අනාගත රූපස්කන්ධය කෙරේ බැඳීම ඇති කරගන්න බැඳීම ඇති කරගන්නේ නැහැ එයා අති රූපයක් දකින්න මොහොතේ එයායි රූපය අනිත්‍යයි කියලා දකින්න. එච්චර. එයා අනිත්‍යයි කියලා දකින්න. එයා වාඩි වෙලා ඉන්නවා. එයා කාක්කෙක් කෑ ගහනවා ඇහෙනවා. එයායි රූපය අනිත්‍යයි කියලා දකින්න. ශබ්දයක් අනිත්‍ය වූ දෙයක් ඒ කපුටා කියන රූපය අනිත්‍ය වූ දෙයක්.
ආහාරයක් ගන්නවා රසයක් දැනෙනවා ඒ රසය අනිත්‍යයි කියලා දකිනවා දැක්කේ තැන යා නැවත ආහාරය නිසා දිව නිසා නැවත දිවක් නැවත ආහාර ගන්න කයක් ඇති කරගන්නේ තේරෙන ඉතින් නිරේතුව මහත්වෝ මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය අතීත වර්තමාන හැටියට දැකලා අනාගත රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අයින් කරගන්න තේරෙන ඉතින් ඒ එතනින් තමයි අපිට කායානුපස්සනාවේ සැබෑම අර්ථය ජීවිතේට එකතු කරගන්න පුළුවන් විවේකී වෙන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මනසින් දකින්න ඔබ අතීතයේ මිය ගිය වෙලාවේ ඔබේ මලසිඳු මල කඳන් ටික එක ගොඩක් ගොඩ ගහලා තියෙනවා නෝනින් දකින්න කියලා කියනවා තේරෙනවා ඒ මල කඩංගුද ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි ඒසා මල කඳන් ගොඩක් අතීතයේ අපි ගොඩ ගහලා තියෙනවා තේරෙනවා මිනිස්සු වෙලා තිරිසන් සත්තු වෙලා මොකද අතීතයේ සමහර තිරිසන් සත්තු වෙච්ච වෙලාවේ සමහර අර අතීත කාලවල හිටිය සත්තු මාත්‍ර එක සතේ කලියෝ 10 දෙනෙක් විතර විශාල සත්තු ඉන්නවා. ඔය මහසાગරයේ ජලයේ ඉන්නවා මහා යොදුන් ගණන් දෙක සත්තු. ඒ වගේම ගොඩ ගැසුවා වූ මල කඳන් වල ප්‍රමාණය එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයක විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේක විවේකීව ඉන්න වෙලාවට දැස් දෙක පියාගෙන ඒ අතීතයේ ගොඩ ගැසුවා වූ මල කඳන් ගොඩ නුවණින් දකින්න. තේරෙනවා. එතකොට ඒකේ මනුස්ස මල කඳන් තියෙනවා දෙවිවරු වෙන්න පුළුවන් දෙවියා කියන කෙනත් මලකඳක් කරලා ගන්න රූපේ ඝන කරලා ප්‍රේතයා කියන කෙනත් රූපේ ඝන කරලා මලකඳක් කියලා හිතන්න තේන්න එතකොට අතීතයේ තිරිසන් සත්තු වෙලා මිනිස්සු වෙලා මේ ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩත් එක නුවණින් දකින්න තේන්න නුවණින් දකින්න දැකලා නිරේතුරුව සංසාර බය ඇති කරගන්න මම මේ ජීවිතේ මේ ධර්මය අවබෝධේ තොර කරගත්තොත් උතුම් සෝවාන් ඵලයට පත් නොවුනොත් මෙවැනිම මලකඳන් ගොඩක් තව අනාගතයේදී ගොඩ ගැහෙන්න වෙනවා කියලා. කරලා නිරේතුරුවම ඒ තුලින් සතර සරිපට්ඨාන ධර්මයන් මරණානුස්සතිය කෙරෙහි තියෙනා වූ අර්ථයන් ජීවිතේට එකතු කරගන්න. තේන්නා. ඉතින් නිරේතුරුව ඒ ආකාරයෙන් සංසාර බය කියන කාරණේ සකස් කරගන්න. තේන්නා. රෝත දෙයක විශේෂයෙන් ඔය අතීත රූප මේ මේ මිය ගියා වූ මලකඳන් ගොඩ නිරේතුරුව දකින්න එතකොට ගොඩාක් මේ රූපයේ කෙරෙහි තියෙන කැමැත්ත අඩු වෙලා යනවා. ඒවා නිරේතුරුව දකින්න ඒ මලකඩන් ගොඩ නිරේතුරුව නුවණින් දකින්න ඒ මලකඩන් ගොඩ නිරේතුරුව නුවණින් දැකලා ඒ මලකඩන් ගොඩ කුණු වෙලා නරක් වෙලා මහ පොළොවට ගලා යන හැටි නුවණින් දකින්න තේරෙනවා ඒ මලකඩන් ගොඩ උල අතීතයේ අපේ අම්මලා අතීතයේ අපේ තාත්තලා අතීතයේ අපේ සීයලා ආච්චිලා දුවලා පුතාලා මොනගුරු මිනිබිරියන්ගේ මලකඩන් අරන් කුණු වෙලා මහ පොළොවට ගලා ගිහිල්ලා ඒ මහ පොළොවේ පසක් බවට පත් වුණා නුවණින් දකින්න තේරෙනවා එතනේ මහ පොළොවට පසක් බවට පත් වෙලා ඒ තිබ්බා වූ සතර මහා ධාතුවේ මලකුණවල තිබ්බා වූ වාතය මේ සතර මහා ධාතුවේ වාතයට එකතු වෙලා තියෙනවා දකින්න තේරෙනවා ඒ මලකඳන් වල තිබ්බා වූ ආපෝ ධාතුව මේ ගංගා ඇලදෙන මුහුදු ජලයට එකතු වෙලා තියෙනවා කියලා දකින්න එතනේ තිබ්බා වූ තේජෝ ධාතුව මේ ශරීරයේ ලෝකයේ පරිසරයේ උෂ්ණත්වයට එකතු වෙලා තියෙනවා කියලා දකින්න තේරෙනවා එහෙම දකිද්දි මහත්වෝ අපි මේ දෙපා තබාගෙන තියෙන මේ මහ පොළව අපේ අම්මා තාත්තාගේ මසින් හැදෙන පසක්මයි එච්චරයි අම්මාගේ මසින් හැදෙන පසක්මයි මේ අපි මේ දෙපා තබාගෙන තියෙන මහ පොළව කියන්නේ අපේ තාත්තලාගේ දරුවන්ගේ මුණුපුරන්ගේ බිරිඳගේ ස්වාමිපුරුෂයාගේ පෙම්වතින්ගේ පෙම්වතියන්ගේ ගුරුවරුන්ගේ ඒ අතීත මලකඳන් වලින් ගොඩනැගුණු පසක්මයි එච්චරයි මෙතන අඩිය තිබ්බත් මම මේ අඩිය තියන්නේ මහත්වේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙච්ච මහ පොළවක පසකටමයි තේන්නේ මම මෙතන අඩිය තිබ්බත් මම මේ අඩිය තියන්නේ මහත්වේ අතීතේ රහතන් වහන්සේ කෙනෙක් පිරිණිවි ගිහිල්ලා ඒ රහතන් වහන්සේගේ දේහය තුලින් සතර මහා ධාතූට එකතු වුණු පසටමයි මම තව තැනක මහ පොළවේ අඩිය තිබ්බත් ඒ අඩිය තියන්නේ අතීතේ අනාගාමී උත්තමයේ බවට පත් වෙලා සකෘදාගාමී සෝවාන් උත්තමයේ බවට පත් වෙලා මිය ගියාට පස්සේ මලකඳන් මහ පොළවට පස් වෙලා බිහිුණා වූ මේ සතර මහා ධාතූටමයි තේන්නේ එනිසා මම මේ මොහොතේ මේ දෙපා තියන්නේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා ඒ උතුම් ධාතුන් වහන්සේලා පූජනීයත්වයටපත් වෙලා අවසානයේ ධාතුන් වහන්සේලාත් අනිත්‍යභාවයටපත් වෙලා සතර මහා ධාතුවට මහ පොළොට එක්සූ පසක්මයි තේන්න පසක්මයි එනිසා අපි කොයිසම් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දැක්ුවත් රහතන් වහන්සේලාට සංඝයාට ගරු බුහුමන් දැක්ුවත් අම්මා තාත්තලාට ගරු බුහුමන් දැක්ුවත් මේ මොහොතේත් අපි දෙපාද තබාගෙන ඉන්නේ අපේ අම්මලා තාත්තලාගේ රහතන් වහන්සේලාගේ සංඝයාගේ සතර මහා ධාතුව නැමිති රූපයෙන් මහ පොළොට එකතු වුණා උපස්බුදු මතමයි මතමයි තේරෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වහමහා මේ ලෝකෙන් මිදලා යන්න කියලා
මොකද ඔබ දෙපා මේ ලෝකේ දෙපා තබන මොහොතක් පාසා ඔබ අකුසලයක් සිද්ධ කරගන්න. මොකද ඔබ දෙපා තබාගෙන ඉන්නේ ඔබේ අම්මලා තාත්තා කියලා ඔබ වන්දනා කරපු ඒ සතර මහා ධාතුවටමයි. ඔබ මේ දෙපා තබාගෙන කියන ඔබ රහතන් වහන්සේලා කියලා වන්දනා කරපු ඒ රූපයෙන් සැදුනා වූ සතර මහා ධාතුවටමයි. ඔබ මේ දෙපා තබාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා වන්දනා කළා වූ ඒ රූපයෙන් සැදුනා වූ සතර මහා ධාතුවටමයි. තේන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේසා පූජනීයත්වයට පත් වුණු උතුමන්ගේ මේසා මාතෘත්වයෙන් ප්‍රීතිත්වයෙන් අපිව පෝෂණය කළා උතුමන්ගේ රූපයන්ගෙන් සැදුනා වූ මේ මහ පොළොව නැමැති සතර මහා ධාතුවට දෙපා තියාගෙන ඉන්න මොහොතක් පාසා අපි තව තව අකුසල්මයි රැස් කර ගන්න. ඒ නිසා වහ වහ මිදෙන්න ඇසුරු සැනක්වත් භවය ප්‍රාර්ථනා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක ජර්මකට ඇස් දෙක පියාගත්තොත් මං ඇස් දෙක පියාගෙන මම බිම තියෙන පය තියෙන තැනක් තිබ්බනම් මගේ මුළු ජීවිත කාලෙම මං ඒ පය තියලා තියෙන්නේ මගේ අම්මලා තාත්තලාගේ භෂ්මාවශේෂ මතමයි. එච්චරයි. මම මේ පය තියලා තියෙන අතීතයේ සංඝයාගේ රූපයන්ගෙන් ඉපදුනා වූ ඒවා සතර මහා ධාතුට එකතුනා වූ සැදුනා වූ පස් කොට මතමයි. තේරෙනවද? ඒතොර එතනින් දකිද්දි මහත්වෝ අපි මේ දකින්නේ සතර මහා ධාතු යනිත්‍ය භාවේ සතර මහා ධාතු යනිත්‍ය භාවේ අනේ මං අම්මා කියලා වැඳගත්තු රූපය මත මං මේ මොහොතේ පස කියලා දෙපා තියෙනවා නම් සතර මහා ධාතු රූපය කියන්නේ කොයිතරම් පොටාවද අතීතේ මං සාදු සාදු කියලා වන්දනා කරපු රහතන් වහන්සේලාගේ රූපයන් සතර මහා ධාතුට එක්තුලා හැදුනා වූ පසට නම් මං දෙපා තියාගෙන ඉන්නේ මහත්වයේ මේ මොහොතේ රූපය කියන්නේ මොන සම්මුලාවක්ද පොටාවද තේ සාරා සංඝ කල්ප ලක්ෂ දාන පාරමී දම් පුරලා උතුම් සම්මා සම්බෝධියට පත්වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් මේ මහ පොළොවට පස් වෙන වානන් මහත්වෝ ඒ පස මත අපි දෙපා තබනවා නම් කොයිසා රූපේ කියන්නේ මුලාවද මේ මුලාව එන රූපේ ගැන තෘෂ්ණාව සකස් වෙද්දි මොහොත ඇස ගැන තෘෂ්ණාව සකස් වෙද්දි මොහොත මහත්වෝ අපි දකින්න ඕනේ මේ මහ පොළොව කියන්නේ අපේ අතීත ඇස් වලින් සැදුනා වූ මහ පොළොවක් කියලා. රූපය ගැන තෘෂ්ණාව සකස් වෙද්දී අපි හිතන්න ඕනේ මේ මහ පොළොව කියන්නේ අතීතේ මමම පටිච්ච සමුප්පන්නව දරාගෙන හිටිය මගේ ඥාතීන් දරාගෙන හිටිය මේ රූපය කියන කාරණේමයි. සතර මහා ධාතුව කියන කාරණේමයි. තේරෙනවද? ඒතකොට එහෙම දකිද්දී මහත්වෝ ඇස කියන්නේ මහ පොළොවේ පසක් නම් කන කියන්නේ මහ පොළොවේ පසක් නම් නාසය දිව ශරීරයේ මනස කියන්නේ මහ පොළොවේ පසක් නම් තවත් මේ ඇස මට එපා කියන තැනට අන නුවණින් මෙනෙහි කරන්න. තේරෙන? ඒ නුවණින් මෙනෙහි කරද්දී මහත්වෝ එයා සතර මහා ඇසත් මහ පොළොවත් සංසන්දනය කරනවා. තේරෙන? ඇසත් මහ පොළොවත් සංසන්දනය කරනවා. රහතන් වහන්සේ කෙනෙක් නිරේතුවම ඇසත් මහ පොළොවේ පසක් එකක් කොට දකිනවා. මහසાગරයේ ජලයත් Tamanගේ ශරීරයේ ආපෝ ධාතුවත් එයා එකක් කොට දකිනවා. රහතන් වහන්සේ නිරේතුරුව පරිසරයේ තේජෝ ධාතුවක් තමන්ගේ ශරීරයේ තේජෝ ධාතුවක් එකක් කරලා දකින්න. රහතන් වහන්සේ නිරේතුරුව තමන්ගේ වායෝ ධාතුවක් පරිසරයේ වායෝ ධාතුවක් එකක් කරලා දකින්න. එතන නිරේතුරුව මෙතකොට එයා පරිසරයේ කුරසබ් බවටම ධර්මයේ කුරසබ් බවටම අනිත්‍යයේ කුරසබ් බවටම පත් වෙනවා. නමුත් අපි එහෙම දකින්නේ නැහැ. එයා ඇස එකක් හැටියට දකින්නවා මහ පොළොව තව එකක් හැටියට දකින්නවා. තේරෙන ශරීරයේ ආපෝ ධාතුව තව එකක් හැටියට දකිනවා මහ පොළවේ තියෙන ජලය තව එකක් හැටියට දකිනවා තමන් බොන වතුර වීදුරුව එකක් හැටියට දකිනවා වීදුරුවේ ඉතුරු වතුර ටික තව වෙන එකක් විදිහට දකිනවා නමුත් රහතන් වහන්සේ කියන්නේ මාත්‍ය මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් එයා එකක් කොට දකිනවා එයා එකක් කොට දැක්කේ කුමක් නිසාද විඥානයේ ආධිපත්‍ය තමන් අතුවට ගත්ත නිසා එයා දැන් විඥාණයට අවශ්‍ය දෙයක් කරන්නේ නැහැ එයා විඥාණය දැන් යටත් කරගත් අවබෝධයෙන් එයා යටත් කරගත් එනිසා දැන් එයා ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේට අදාළව තෘෂ්ණාවෙන් බැහැර වූ ආකාරයෙන් තමයි මේක මතු කරලා තන්නේ. එයා තෘෂ්ණාවෙන් බැහැර වූ ආකාරයෙන් මතු කර ගන්නකොට අන්න සති සම්බොජ්ජංගය තුලින් ධම්මවිජය බොජ්ජංගයට මතු කරලා දෙනවා. එයාට දකින්න දෙයියනේ මොකක්ද මේ රූපේ? මේ ඇස මම මේ උදේට මූණ හෝදලා සබන් දාලා කබ කඩලා මේවා කරලා මේ රසන සුන්දර රූපය මේ ඇඳුම් මන්දල දවසර කෑම වේල තුනක් දීලා දෙයියනේ මේ මේ රූපය මේ ඇස කන නාසය දිව ශරීරය දෙයි හාමුදුරනේ මේසා දුකකට මාව දාලා තියෙනවා පටිච්ච සමුප්පන්නව ඉපදිලා මේසා දුකකට දැම්ම ඇස තවත් මම පෝෂණය කරන්නේ නැහැ එයාගේ ප්‍රධාන සතුරා කියන්නේ ඇසයි එතකොට තේන්න එයාගේ ප්‍රධාන වදකයා කියන්නේ ඇසයි තේන්න
එනිසා මෙන්න මේ යථාර්ථය අපි මතු කරලා ගන්න නම් කායානුපස්සනාව තුලින් අතීත පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ මතු කරලා ගන්න වෙනවා මොතේ ඒ අතීත රූපස්කන්ධේ මතු කරලා ගන්න වෙනවා වර්තමාන රූපස්කන්ධේ අනිත්‍යභාවය දකින්න ඒ දැක්ක තැනදි තමයි අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඇස ඇස තුල බැස සිටින වදකයක් කියන කාරණේ චක්කු විඥානයත් මතු කරලා ගන්න තේරෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා මහණෙනි වදකයා ඔබ තුලයි ඉන්නේ වෙන කොතනකවත් නෙමෙයි තේරෙනවා අපි වදකයෝ කියලා දකින්නේ කවුරුත් නෙමෙයි හොරු මංකොල්ලකාරෝ එහෙම නැත්නම් ඒ ඇයි වදකයෝ කියලා දකින්නේ මේ අපේ වදේට වදේට පමුණුවනවා නම් අපේ බඩු වැඩි මෙබිනට විකුණනවා නම් අපිට මේ රණ්ඩු කරනවා නම් ඔරවනවා නම් අපිට පීඩා කරනවා නම් එයා තමයි වදකයා දකින්නේ නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ වදකියා දෙන වදේ බොහොම පුංචි වදයක් තේරෙනවා ඒක පුංචි වදයක් සැබෑ වදකයා තමතුල සැඟවිලා තමතුල සැඟවිලා ඉන්න සැබෑ වදකයා හඳුනා නොගැනීම නිසායි ඔබ ඔය පුංචි පුංචි වදයන්ට ඕකෙනි එසත් තමා මේ තමතුල සැඟවිලා ඉන්න වදකයා හඳුනා ගන්න කියලා තේන්නේ නමුත් වදකයා තමතුල සාරා සංක කල්ප ලක්ෂ ගානක් මැරෙමින් ඉපදෙමින් පටිච්ච සම්පන්නව ගලාවත් වදකයා තමතුල ඉන්නවා කියලා දන්නේ නැහැ එයා මේ වදකයා තමා දකින්නේ තමාගේ කල්යාණ මිත්‍රයා හැටියට මගේ හොඳම හිතවතා මගේ හොඳම යාළුවා මගේ හොඳම ඥාතියා හැටියට තමයි යා වදකයා හඳුනගන්නේ තේරෙනවා ඒතොර ඒ හඳුනා ගැනීම නිසාම මෙයා මොකද කරන්නේ නිරේතුරුවම අපිව සැප වේදනාවන් ඔස්සේ ඉදිරියට අරගෙන යනවා සැප වේදනාවන් ඔස්සේ ඉදිරියට බුදුරයන් වහන්සේ කියනවා මේ වදකයා නිරේතුරුවම උදේට උදේ පාන්දරම නැකිටිනවා ඔබට වේලස්සන නැකිටිනවා නැකිටලා ඔබට මූණ හොද වතුර දෙනවා උණු වතුර දෙනවා ආහාර හදලා දෙනවා කෑම බීම හදලා දෙනවා ඇඳුම් පැළඳුම් මැදලා දෙනවා මේ සියල්ල ඔබට කරලා දෙද්දී ඔබ මේ මදකයා කල්යාණ මිත්‍රය හැටියට ඔබට හොයාගන්න බෑ හොයාගන්න බෑ හිත කියනවා ඇස සැපයක් අනේ මේ ඇස ආරක්ෂා කරගන්න මේකට සුවඳ විලවුන් තවරන්න මේකට මේ පවලිසම් කරගන්න බෙහෙත් තරම් දෙන්න ඔබ මේ වදකයා කියලා දකින්නේ නැහැ මේ ඇස මාව සංසාරේ මෙච්චර වදකේ වදේට පැමිණුවා කියලා ඔබ දකින්නේ නැහැ නිරේතුරුවම මේ වදකයා තමා තුල සැඟවී ඉඳමින් තමා නිරේතුරුව මේ වදකයා පෝෂණය කරමින් කරමින් වදකයා මේ කල්යාණ මිත්‍රයා බවට පත් කරමින් මහත්මේලා අරන් ගියත් අවසානයේ මාත්‍යෝ මේ වදකයා නිරේතුරුව අපි තුලින් කුසල් සහ අකුසල් තුලින් අපි භවයට අරගෙන එන සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව මේ කුසල් අකුසල් සංස්කාර අරහ සුගතිය දුගතිය අතර දෝලණය කරමින් මේ අරන් ආවේ තමා තුල සැඟවිලා ඉන්න වදකයාමයි ඒ වදකයා වෙන කවුරුත් නෙමේ මේ රූපය තුල බැසගෙන ඉන්න විඥාණයමයි තේන්න විඥාණය කියන වදකයා නිරේතුරුවම මෙතන සැඟවිලා තමන්ට හොඳ හිත පෙන්නලා හොඳ මුහුණ පෙන්නලා ඒ තුنين සාරා සංක කල්ප ලක්ෂ ගානක් මහත්වයේ ඇතට අරන් ඇවිල්ලා තියෙන තේන්න එනිසා නිරේතුරුවම කායානුපස්සනාව තුලිනුයි අපි මේ මද වදකයාගේ මුල් රුවගුණ මතු කරලා ගන්න මුල් රුවගුණ මතු කරලා ගන්න තේන්න ඒ නිසයි බුදුරයන් වහන්සේ කායානුපස්සනාව මුලට දෙන්නේ තේන්න නමුත් භාවනා ක්‍රමවේදයන් තුල කායානුපස්සනාවට කියන තැන හුඟක් අඩුයි තේන්න බුදුරයන් වහන්සේගේ ඉගැන්වීමට බාහිර දේවල් තමයි වෙන වෙන ක්‍රමවේදයන් තමයි හොයාගෙන යන්නේ ඒක ඉතින් ඒක ධර්මයමයි මට ඒක ධර්මයමයි මට ඒක දශමයක්වත් අනේ මේවා නිවැරදි කරන්න ඕනේ කියලා නම් හිතන්නේ මට නම් හිතෙන්නේ අවංකව මම කියන්නේ තේන් මම ඒක ධර්මයක් හැටියට මම දකින්නේ ධර්මයක් හැටියට ධර්මය කියන්නේ හේතුඵල සංස්කාරපත්‍ය විඤ්ඤාණ සංස්කාර නිසායි පිංගතුල්ලාට දැනීම සකස් වෙන්නේ සංස්කාර ඒක කියන්නේ දැන් මහත්යා හිතනවා මම හිතන්නේ තේන් තේන් මහත්යා හිතනවා මම හිතන්නේ මම පස්සේ ළඟින් එතන ධර්මයක් දකින්නේ සංස්කාරයක් දකින්නේ තේන් හේතුඵල දකින්නේ හදන්න බෑ වෙනස් කරන්න බෑ හදන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 වෙනි පිරිනිවන් පාන්නේ තව අවුරුදු 40ක් ජීවත් වෙනවා තේන්න අවුරුදු 40ක් ජීවත් වෙනවා එනිසා සමාජයේ කොයිසම් වැරදි භාවනා ක්‍රමවේදයන්ට ගියත් මහත්වේ අනේ මම නම් ඒවා වැරදි කියන්නේත් නැහැ එපා කියන්නේත් නැහැ ඒවා හදන්න යන්නේ නැහැ ඒවා තුලින් මම දරින් ධර්මයක්ම තේන්න ඒක තමයි මගේ විශ්ේ තේන්න ඒ නමුත් මෙහා අපි නිරතුරුවම මේවා හදන්න යනවා මාත්තෝ ඒවා හදන්න යද්දී අපි තේරුම් ගන්නෑ මේ හදන්න යන්න කියන හිත කියන්නේ විඥානය කියන වදකයක් කියලා විඥානය කියන වදකයක් කියලා තේන්න ඒ නිසා නිරතුරුවම මේ තමා තුල සැඟවිලා කියන විඥානය කියන වදකයක් හඳුනගන්න තේන්න මේ වදකයා නිරතුරුව මේ ආයතන හය තුල බැහැලා
නිරේතුරම පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරලා මාත්‍යෝ අපිව නැවත 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 භවයේ සකස් කිරීමේ අති භයානක කාර්යවි නියල වෙලා තියෙනවා. සම මේ මොහොතේ විඥාණය සකස් කර ගන්නා වූ එක සිතුවිල්ලක් තුල මාත්‍යෝ සමාත කල්පයේ කැත භව ගමන තියෙන පුළු තේන. ඒ විදිහ තමයි ගන්න. මහසෝන් දේශනා කරනකොට මේ වාක්‍යන්නේ දාර තුන් දෙක. කේ තමයි අර පස්සේ විනික්කී කියලා පංච උපාදාන සබ්ජයල සසර යන්නේ. රහතන් වහන්සේ අර පස්සේදී අනිත්‍ය දැකලා එතනින් මේ භවය අවසන් කරන හැටි. අර මාර්ගය වඩන කෙනා සතර සතිපට්ඨානේ අර පස්සේ ඉන්න රූප රූපේ අනිත්‍ය දැකීම අර පංච උපාදාන ස්කන්ධයෙන් ගැලවෙන්නේ. උත්සාහ දරන උත්සාහම රහතන් වහන්සේ ඇසුරු කරන ජීවිතය ලබා ගන්න උත්සාහය වගේ තමයි මේ අවස්ථා තුනක් වගේ කියන්නේ සමයේ කෙනෙක් අර රූපය අනිත්‍ය දකින්න අවස්ථාවකුත් නැහැ ඒකම පංච උපාදාන ස්කන්ධ පොදේ අපේ අධ්‍යාපනක මේ පාප අර වහන්සේ කියන හැමෝම දන්න ක්‍රමනේ යන්නේ සැප ලබන්න කියන්නේ අර පංච උපාදාන ස්කන්ධේ පෝෂණය කරමින් යන ඒක මාත්‍ර මේ ලෝකයේ ස්වභාවය. තේන අසත් අසද්දාව වැඩි වෙන්න වැඩි වෙන්න අසද්දාව වැඩි වෙන්න වැඩි වෙන්න නිරේතුරුම මිනිසයා මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය තුළට යන්නේ. තේන අසද්දා වැඩි වෙන්න වැඩි වෙන්න. දැන් වර්තමාන සමාජයේ සිද්ධ වෙලා තියෙන එක. සමාජයේ ඉහළම ස්තරයේ ඉඳන් පල්ලෙහා ස්තරය වෙනකන් අසද්දාව දිනෙන් දින වර්ධනය වෙනවා. අසද්දාව කියන්නේ සම්මාදිට්ඨිය අර්ථය. ඒතකොට සම්මාදිට්ඨිය අර්ථයන් දිනෙන් දින සම්මාදිට්ඨිය අර්ථයන් දිනෙන් දින දුර්වල වෙනකොට නිරේතුරම සමාජයේ තියෙන ස්ථෑම් ස්තරයක්ම දුර්වලභාවයට පත් වෙනවා. තේන අසද්දාවට අදාළ වෙන්නේ. තේන. ඒතකොට සමාජයක් මුලින්ම දුර්වල වෙද්දී මුලින්ම දුර්වල වෙන්නේ මේ 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 මහාන බමුණ කියන පූජක පක්ෂය, පැවිදි පක්ෂය. ඒක බුදුදහමේ ස්වාමින්වහන්සේලා විතරක් නෙමෙයි, අන්‍යාගමික පූජක පක්ෂයත් ඇවිත්. ඒතකොට පූජක පක්ෂය පිරිහිච්ච තැනදී ඊට අදාළව පාලකයා පිරිහිනවා. ඒතකොට පූජක පක්ෂයත් පිරිහුණා, පාලකයා පිරිහුණ තැනදී ජනතාව පිරිහිනවා. මේ තුනම පිළිගෙන පැත්තේදී අන්න රට පිළිහිම දෙස කරුක. ඒ නිසා මේ කොයි තැන පිළිහිමක් තිබ්බත් මහත්යෝ මම නම් භික්ෂුවක් හැටියට කාටවත් ඒකට වරදක් පටවන්නේ නැහැ. එතන ධර්මයක් අපි දකින්නේ. මොකක්ද ධර්ම? අසද්ධාවේ ඵලය. එච්චරයි. අසද්ධාවේ ඵලය මේ අපි දකින්නේ. තේන්න. එතකොට මේ අසද්ධාවේ ඵලය තුලින් සකස් වෙන්නා වූ සමාධිය තුල නිරේතුරුව මේ සමාධිය ගන්නා වූ තීන්දු තීරණ අසද්දාව වර්ධනය කිරීමට ගන්නා වූ තීන්දු තීරණ. එතන අසද්දාවෙන් පිරුණා වූ සමාධියක් තුල සකස් වෙන්නා වූ ආර්ථික ක්‍රියාවලිය කියන්නේ නිරේතුරුව මහත්යෝ තව 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 ජනතාව අසද්දාව කරාම යනවා. අසද්දාව කරාම යනවා. තේන්න. ඒක මේ ඕනෑම අසද්දාව වැඩි වෙනකොට සමාජයක සිද්ධ වෙන දෙයක්. ඒක මේ කාගේවත් පාලකයාගේ වරදක්වත් ජනතාවගේ වරදක්වත් නෙමෙයි. අපි අනික ඒ නිසා ඒ අයට ඒ පින්වතුන්ලාට බැලලා දොස් කියලා වැඩක් නැහැ. තේන්න. පාලක පින්වතා ඊට අදාළ අසද්දාවෙන් දුර්වල නම් ඒකත් ධර්මතාවය. ඒකත් හේතුඵල ධර්මය. තේන්න. ඒක හේතුඵල ධර්මය. ඒවට අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. තේන්න. ඒතකොට මේ අසද්දාව විසින් පෝෂණය වෙන සමාජයක සියලුම ක්‍රමවේදයන් සියලුම ක්‍රියාත්මක භාවයන් අසද්දාව වර්ධනය වෙන දිශාවටම තමයි සකස්සේ. අසද්දාව වර්ධනය වෙන. තේන්න. දැන් ඊ රටක ආර්ථික ක්‍රියාවලිය ගැන රටක ආර්ථික ක්‍රියාවලිය තුලිනුත් නිරේතුරුවම තව 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 අසද්දාම වැඩි කරලා දෙනවා. තේන්න. ඒතකොට එවැනි සද්දාම දුර්වල වෙච්ච සමාජයක අපි කියමු පවුලක් ඉන්නවා. නෝනායි මහත්තයා ගෙදර ඉන්නවා. නෝනායි මහත්තයා සම්ඩු වෙනවා. ඒතකොට නෝනායි මහත්තයා සම්ඩු වෙද්දී ඒ සමාජයේ උත්සාහ කරන්නේ සම්ඩුව නිරවුල් කරන මාර්ගයට අරන් යන්නේ නෙමෙයි. ඒ සමාජයේ උත්සාහ කරන්නේ නෝනට හෝ මහත්තයාට වහකුප්පියක් විකුණලා ඒ වහකුප්පිය තුලින් විකුණපු වහකුප්පිය තුලින් ආර්ථිකේ දුවයි. තේන්න. ඒගොල්ලන්ට උනේ ආර්ථිකේ දුවන. තේන්න. මොකද අසද්දාවෙන් පෝෂණය වෙලාදී. ධර්මයේ නැහැ. සත්මාදිත්‍යාර්ථය දුර. දුර අසද්දාවෙන් පෝෂණය වෙච්ච සමාජික සියලුම ආර්ථික ක්‍රියාදාමයන් මතයි මේ සියල්ලම තව තව දුර්වල වෙන ස්වභාවයට ඇදලා තියෙනවා. ඒසා දෙන්න දුක් ගහගද්දී මේගොල්ලෝ මොකද කරන්නේ? මේ දෙන්නගෙන් එක්කෙනෙකුට වහකුප්පියක් විකුණලා ඒලුමින් ආර්ථිකේ දුවන්නේ හදා. දෙන්න සම්ඩු වෙද්දී මේ දෙන්නම වැරදි කාමයන්ට එහෙම නැත්නම් අසම්මත ප්‍රේමයන්ට යොමු කළා ඒ වාතුලින් නැවත ආර්ථිකේ දුවවන්න හදා. තේරෙයි. ඒ වගේ නිරේතුරුව මහත්යෝ අසද්දාව දුර්වල වෙද්දී ඊට අදාළව තව තව අසද්දාවට පත් වෙන ක්‍රමවේදයන් මේ ඇතිලා. තේරෙනවා. ඉතින් ඒ නිසා කොතනකවත් සමාජයේ වරදක් නැහැ. කොතනකවත් සමාජයේ වරදක් නැහැ. තේරෙනවා.
කුසල් කුසල් සංස්කාර විපාක දෙද්දි වේවා අකුසල් සංස්කාර විපාක දෙද්දි වේවා ඒ දෙක තුලින්ම නැවත 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 මිනිස්සයා දුකටම හිර වෙන ගාල් කරන ස්වභාවයටම මේ කරන්නේ මොකද මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ විඥානයේ නැමැති වෙක්ක මොකද අසද්ධාවෙන් පරිපූර්ණ වෙලා තියෙන ඒසා නිවේද දැන් රටකදී රටේ තියෙන ආහාර රටාව බලන්න හන්දියකට ගියාම කොයිසම් ආහාර කඩයක් තියෙනවද නේද එතකොට මේ කෙනෙකුට ආහාරයක් දද්දි මහත් ඔයාට අවශ්‍ය දේ නෙමෙයි දෙන්නේ තව කෙනෙක් විකුණන දේ ගන්න. ඒ නිසාම මිනිස්සයා ලෙඩ වෙයි. තේරෙනවද? එතකොට මේ මිනිස්සයා ලෙඩ වෙච්ච සමාජයේ සකස් වෙන්නේ ලෙඩ වෙච්ච මිනිස්සයාට බෙහෙත් විකුණලා නැත්තම් වෛද්‍ය පාස්කම් ලබා දීලා ආර්ථිකේ දුවන. තේරෙනවද? නමුත් මෙතන මේ ආහාර රටාව මේක වැරදි කියලා මේක නිවැරදි කරන්න උත්සාහ ගන්නේ. ඒතර ඇයි එහෙම වෙන්නේ? සම්මාදිට්ඨිය අර්ථය කාගියත් වැරදි නෙමෙයි. තේරෙනවද? ඉතින් සමාජය තුල නිරේතුරුව මාත්‍යෝ අසත්තාව වර්ධනය වෙන්න වෙද්දි වෙනකොට ඒ කියන්නේ සම්මාදිට්ඨියාර්ථයන් දුර්වල වෙනකොට නිරේතුරුවම පැවිදි පක්ෂය දුර්වල වෙනවා ඒ නිසා පාලකින් පක්ෂය දුර්වල වෙනවා ජනතාව දුර්වල වෙනවා රට දුර්වල වෙද්දී මේ රටම දුර්වලභාවයට පත් වෙනකොට නිරේතුරුව තව 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 අසද්දාවට අදාළව තෘෂ්ණාව පස්පස්ස තමයි මේ ගම හේතුඵල ධර්මයක් තේන්නේ ඒ නිසා කාටවත් දොස් කියන්නේ බෑ තේන්නේ